नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। इमागे स्वामियो भाग्यवत्तो अरिहत्तो बुदुरजानन वहन्सेट मागे नमस्कार वेवा। एतं शन्तं एतं पनीतं यदिदं सम्बसंकार समतो सम्बोपदिपटिनिस्संगो तन्नक्कयो विरागो निब्बानन्ति। एतं शन्तं ये शांतय, एतं पनीतं ये प्रणीतय उसस्। कुमग्द यदिदं यमसे सब संकार समतो, सियलुम काय संस्कार, वाची संस्कार, मनो संस्कार संसिंदी गियाव। सब उपदि पटिनिस्सग्गो, सियलुम केलेस उपदि अत्तेरल दमपु तेन, तन्नक्कयो तन्नाव नेति तेन, विरागो රාගය ඇලීම නැති තැන, නිරෝධෝ සියල් නිරුද්ධ වෙච්ච තැන, නිබ්බානන්ති ඒ නිවනයි. සේ භාග්‍යවතුන් වහන්සේ නිවන පිළිබඳව විරාග සංඥාවෙත් නිරෝධ සංඥා ගැන සංඥා දෙකේදීම මෙනෙහි කළ යුතු බවට දස සංඥාව දේශනා කරපු ගිරිමානන්ද සූත්‍රයේ තවත් බොහෝ තැන්වලත් සඳහන් වෙනවා. එතකොට මේ භාවනා වඩන මේ පින්වත් හැම දෙනාත් අප හැම දෙනාත් ස්වාමින් වහන්සේලාත් මෙහෙණින් වහන්සේලාත් උපාසක උපාසිකා අපි හැම දෙනා මේ පැවිදි වෙලා අබිනිෂ්ක්‍රමණය කරලා නැත්නම් ගෙවල් අදුරවල් අතහැරලාවිල්ලා මෙවැනි වනසෙනසුනක නතර වෙලා බලාපොරොත්තු වෙන්නේ එක විදියකින් ගත්තොත් යම්කිසි සහනයක්. එක මේ ලෝක වශයෙන් ලබන සුවයකුත් තියෙනවා, පරලෝක වශයෙන් ලබන සුවයකුත් තියෙනවා. අවසානයේ අපි සියලු දුකින් මිදී ලබන නිවනින් සැනසෙන්නත් ලැබේවා කියලා තමයි මේ ගමන කවුරුත් ආවේ. එහෙම නැවිත් ඉන්නත් තිබුණා, නමුත් එහෙම නැවිත් හිටපු වෙලාවේ අපිට පේන ලෝකේ මොනතරම් දැවීමක අසහනයක දුකකද තියෙන්නේ කියලා. ඒ ගිනි ගන්න ලෝකේ දුකින් බරිත වෙලා තියෙන ලෝකේ මිනිස්සු මේ මොහොතේ දුක් විඳිද්දී ඔබට අපිට පුළුවන් වෙලා තියෙන බොහෝම සැනසille මේ ධර්ම ශාලාවට වෙලා වාඩි වෙලා සුවපහසු ඉරියව්වේ වාඩි වෙලා කය ඍජු කරගෙන දැස් පියාගෙන ඉහළ පහළ යන හුස්ම ඔස්සේ කයට සිත යොමු කරගෙන අනතුරු සිතට හිත යොමු කරගෙන කයේ දුක් තියනවද හිතේ දුක් තියනවද කය සැහැල්ලුද හිත සැහැල්ලුද කියලා බලාගෙන ඉන්න. එහෙම බලාගෙන ඉන්න අර අපි කලින් කතා කරපු අපේ ඥාතීන්ට, අපේ හිත මිතුරන්ට, අපේ රට වැසියන්ට, ලෝකවාසී ජනතාවට බොහෝම දෙනෙකුට මේ අවස්ථාව ලැබිලා නැහැ. නොඑක් විදිය දුක්වලට යට වෙලා කායික මානසික අසහනකාරී තත්ත්වවලින් යුක්තවයි ජීවත් වෙන්නේ. හිත හැදෙන වැඩපිළිවෙලේ මුලින්ම අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි කය පිළිබඳ. යම් වෙලාවක අපේ කය සුවපත් නම් ඒ සුවපත් වූ කය නිසාම සිත සුවපත් වෙනවා, හිත සංසිඳෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ හැම වෙිටම බොහෝ තැන්වලම දේශනා කරලා තියෙන්නේ පුඤ්ඤානි කෛරාත සුඛවහ, සැප දෙන දෙන පින් කරන්න කියලා. මේ පිනයි එක්ක භාග්‍යතුන් වහන්සේ හරි යාළුයි.
උන්වහන්සේ නොයෙක් ගැඹුරු දේශනා කළ අතර තා සරලවම දේශනා කරන කෙනෙක් සුවපත් වෙන්න කැමති නම් ඒ කෙනා පින් කරන්න ඕනේ. පින් කරාට පස්සේ විශේෂයෙන් දාණය කියලා ගත්තාම ප්‍රධාන වෙනවා දාණය පින්කම් වල මුල්ම පින්කම. මේ දාණයෙන් අපිට ලැබිලා තියෙනවා ආයුෂ වරණ සැප බල ප්‍රඥා. ඒ දන් දීපු නිසා අපිට අගපසඟ විකලන වෙච්ච හොඳ ජීවිතයක් ලැබිලා තියෙනවා. ඇස් දෙක පේනෝ, කන් ඇහෙනෝ, නහය වැඩ කරනෝ, දිව වැඩ කරනෝ, කයට පහස දැනෙනෝ, කය විකෘති වෙලා නැහැ, සාමාන්‍ය ස්වභාවයෙන් තියෙනවා. එතනම සුවයක් තියෙනවා. ඇයි කායිකව සුවපත් වෙලා ඉපදෙන ලැබුණා. ඊළඟට ඒ කය සුවපත් වෙනවා. එයාට හොඳ ඇතිරිල් ලැබෙනවා. පුටු ඇඳන්නාදී එයා පරිහරණය කරනකොට දිවට සැප ලැබෙනවා. ප්‍රණීත ප්‍රණීත ආහාර වර්ග නිතර අනුභව කරන්න ලැබෙනකොට, යාන වාහනවල ගමන් යන්න ලැබෙනකොට, සුවපහසු ගෙවල් වල විශේෂයෙන් අපි ගත්තොත් මන්දිර වැනි ගෙවල් වල වාසය කරන්න සමහර විට ලැබෙනවා. ඒ අයට ලොකු සුවයක් තියෙනවා ඒකෙදී. ඒක ලැබුණේ වෙන මොකුත් නිසා නෙවෙයි, තමා විසින්ම සසරෙදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලට පිරිසුදු සිතින් තුන්සිත පහදවාගෙන දීපු දාණයයි. එතකොට ඒක ලැබෙන්නේ එහෙමයි. උපරිම වශයෙන් ගත්තොත් මේ සැප මනුෂ්‍ය ලෝකෙදී සක්විති රජ කෙනෙකුට ලැබෙන්නේ. සක්විති රජතුමාට තියෙන සැපය අග්‍ර සැපය. ඒ සැපයේ බිසෝවරු 84 දහසක් පිරවරාගෙන 84 දහසක් මාලිගා ඇතුව කොදෙව් දහස් ගණනක් පිරිවරාගත් මේ සතර මහා දිවයිනට අගරජු වුණ දඩමුගුරු අවියාවිද ගන්නෙ නැතුව. ඒ නිසා ගත්තොත් මනුස්ස ලෝකෙ විඳින සැප අතර උසස්ම සැපය වෙන සක්විති රජ සැපය ලැබෙනවා. ඒ සක්විති රජ සැප විඳිනකොට මම වුණත් ඔබ වුණත් අපි හැමෝගෙම හිත එදාට සංසිඳෙනවා. ඇයි? දුකක් නැත්තම් එතන සුවයක් තියෙනවා. මානසිකවත් සුවයි, කායිකවත් සුවයි. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ පින් කරන්න කිව්වේ මුලින් කායිකව සුවපත් වෙන්න ඕන, මානසික සුවපත් වෙන්න නම්. කන්න බොන නැතුව, ඈනුන් අරිමින් ඉන්න හිටින ගෙයක් දොරක් නැතුව, අඳින්න ඇඳුමක් නැතුව, ඒ විදිහේ බාහිර පහසුකම් ටිකවත් නැතුව අපිට කොහොත් භාවනා කරන්නයි කියලා මේ භාවනා වැඩෙන්නේ නැහැ. ඒසයි භාවනාවට පෙරට කොට අවම වශයෙන් පහසුකම් තියෙනවා. ඒ ජලය, විදුලිය, කුටි පහසුකම්, ඒ වගේම කල්යාණ මිත්‍ර සේවනය, ආහාර සප්පාය, මේවා සම්පූර්ණ වුණාම හිත වැඩෙන බව ධර්මයේ විස්තර කරනවා. දැන් භාවනා යෝගියෙක් ගුණත් කමටහන වැඩෙන්නේ ආහාර සප්පාය, පුද්ගල සප්පාය, යුතු සප්පාය, මේවා වුණේ. ඒ සප්පායවල ටික හොඳට ලැබුණොත් අන්න හිත වැඩෙනවා. ඒ කියන්නේ කය සංසිඳීමෙන්ම තමයි හිත සංසිඳෙන්නේ. අපිට කය පැත්තකට කරන්න බෑ. මේ කෑම වැඩන්නේ නෑ, කුටි වැඩන්නේ නෑ, පහසුකම් ඕන්නේ නෑ. මේ කය වැඩන්නේ, කය දිහා බලන්න ඕනේ, කයට පහසුකම් එච්චර මොකටද? අපි නිවන් දකින්න යන්නේ කියලා අර ඔක්කොම අතහැරලා දාලා යන ගමනක් නෙවෙයි. මේක පිළිවෙලට තේරුමක් ඇතුව යන්න ඕන. එතකොට මේ පහසුකම් යම් ප්‍රමාණයකට අපි ලං කර ගන්න ඕනේ අපිට බාධාවක් නොවන විදියට. එතකොට හිත නොයලන විදියට, හිත නොගැටෙන විදියට ඒ තියෙන පහසුකම් ටික පාවිච්චි. අපි ගත්තොත් දැන් ආරන්නේ කුටි තියෙනවා. කුටි 20ක් තියෙනකොට 20ෙම අපි ඉන්නේ නැහනේ. අපිට ලැබිච්ච කුටියක අපි පහසුවෙන් ඉන්න අපි සකස් කරගන්න ඕනේ. කුටිය මොකද්ද? ගල් වෙනක්ද? සමහරට අපිට දැන් ගල් වෙනක් තියෙනවා. හිට අනිද්දට ණයට දෙන්නේ ඒක අපි. ඒකේ සමහරට චෝදනා කරයි ණය, මේක වවුල් ගඳයි, මේක රස්නි වැඩි, නොඑක් චෝදනා එවි. නමුත් ඇත්තටම නිවන් දකින්න කැමති නම් එනෙක් කෙනා එයා ලෑස්ති වෙනවා ඒ ගල් වෙන ලස්සන කරගන්න. දොර ජනෙල් ටික ඇරලා වාතාශ්‍රය ඇති කරගෙන, සුවඳ කරගෙන, සුවඳ කූරු ටිකක් හරි, සුවඳ කුඩු ටිකක් හරි අල්ලලා අතු ගාලා එයා ඒ වාසස්ථාන ලැබිච්ච තැන සුන්දර කරගන්නවා. එතකොට මට මේ තැන හරි ලැබුණා, නැත්නම් මේ ගල් එන හරි මට හෙවනට ආරක්ෂාවට ලැබුණා, ටිකක් සැතපේන නිදාගන්න. අනිත් හැම වෙලාවකම මම භාවනා වේදෙනව, ධර්මය අහනවා, බුද්ධ වන්දනා ආදී කරගන්න. ඉතින් බැලුවම ඉතින් අර නිදාගන්න වෙලාවට විතරක් මම මෙතෙන්ට එන්නේ. ආන්න එහෙම සෑහෙන්න පුළුවන් කෙනා විතරයි නිවනට යන්නේ. අනිත් කෙනා ගියා මට මේ වගේ වෙයි ඉන්න බෑ,
ළඟදී ආ උපවාස කාමරේ වැරදිලා පේනලා තිබුණේ අර ගබඩා කාමරේ. ගබඩා කාමරේ පේනවා මේක ඇත්ත වශයෙන්ම තියෙනවා වයර තියෙනවා නොයෙක් නොයෙක් කැඩිච්ච යකඩ කෑලි තියෙනවා. ඒකෙත් ඉන්න බෑ. හැබැයි එයා දක්ෂ වුණා නම් කියන්න තිබුණේ ආ හොඳයි මේක මං පිරිසිදු කරන් ඉන්න ඕනේ. හැබැයි වැරදිලා පේනලා තියෙනවා. ඒක ඉන්න බෑ මිනිස්සෙට. මොකද ඒක ගබඩාවනේ. ඉතින් ඒ වගේ වෙන්න පුළුවන් අපිට. කවුරුත් පාවිච්චි නොකරපු කැඩලා බිඳලා ගිහිපු මකුළු දැල් බැඳිච්ච බොහොම දුෂ්කර ගඳ ගන්න කාමර ලැබෙන්න පුළුවන්. මොකද අපි පතන දෙයක්ම ලැබෙන්නේ නැහැනේ. කවුරුත් කැමති ඇතුලේ බාත්รูම් තියෙන ටයිල් කරපු සීලින් ගහපු මැස්සෙට්ට මදුරියට එන්න බැරි හොඳ කුටි ලැබෙනවා නම් ඉතින් ඒක ලැබෙන්නේ යම් කිසි පිළිවෙලකටනේ. මේ වාසිකයට තමයි හොඳ කුටි ලැබෙන්නේ. ඉතින් ආගන්තුකගෙන එන්නේ දවස් 5ට 10ටද එයා දක්ෂ වෙන්න ඕනේ හිත හදාගෙන. මට මෙහෙම හරි තැනක් ලැබුණා නේ කියලා ඒක ලස්සන කරගන්න ඕනේ. මුලින් හිත හදා ගන්න ඕනේ. හරි මම මෙතන ඉන්නවා. හට එයා ඒක පිරිසුදු කරලා ඇඳක් පනවාගෙන ඇඳ ඇතිරිලි දාලා කොට්ට උරයක් යොදාගෙන හැඩ කරගෙන වාතාශ්‍රය පිරිසුදු කරගන්න ඕනේ. එතකොට ඊට පස්සේ අපිට ඉන්න පුළුවන් එතන. ළඟට වවුල් ගඳ එන එක වුණත් ටිකක් දවස් යනකොට දවස් අද්දයක් යනකොට පුරුදු වෙනවා. ඒක නහයට තියෙන ප්‍රශ්නයක්නේ. ඒක නහයට ඇවිල්ලා පුරුදු වෙනවා. දැන් අපිට නම් ගියාම ඒක ගන්නේ නැහැ ගඳක් දැනෙන්නේ නැහැ. ඉතින් කෙනෙක් අලුතෙන්ම ආව ගමන් දැනෙන්න පුළුවන්. ඉතින් මං කියුවේ ඒකයි මේ කායිකව ලැබෙන පහසුකම අපි ලබා ගන්න ඕනේ. හැබැයි නැහැයි කියලා දුක්ුණොත් නිවන් දකින්නත් බෑ. ඒකට තියෙන හැටියෙන් එයා මුලින්ම සතුටු කරගන්න හිත. ආ මේ ඇති. මේ හොඳටම ඇති. මොකද ඔක්කොම ප්‍රශ්න තියෙන හිතේ. හිතින් හිතුවොත් මේක හොඳ නෑ කියලා මෙතන ඉන්න බෑ කියලා මේක කරන්න බෑ කියලා එයාට කවදාවත් බෑ. කෙනෙක් හිතුවොත් නෑ මට පුළුවන් මොන කරදරාවත් මම මේක ජය ගන්නවා කොහොම හරි මං ඉන්නවා කොහොම හරි මම මගේ හිත දමණය කර ගන්නවා. ඔය වමනාව ඔය වීරය ගොඩක් වෙලාවට එන්නේ ප්‍රශ්නයක් ආවා. ලොකු දුකක් හිතට ඇවිල්ලා පීඩාවක් ඇවිල්ලා සාමාන්‍යයෙන් එහෙම අය තමයි භාවනා මධ්‍යස්ථාන තියෙන ලංකාව වටේම ඒ පිහිටවපු මධ්‍යස්ථාන වලට අයදුම් කරලා පහුගිය කාලේ දැන් නෑ යන්න බෑනේ. ඉස්සර එහෙම යනවා. දැන් ඇහුවොත් ඔය 100%ට 50%කට වඩා පිරිසකට ප්‍රශ්න තියෙනවා. මේ කියන්නේ තරුණ වයසේ අයට. 60 පැනපු පාසකම් වල නම් කොහොමවත් යනවා. මොකෝ දැන් ඉතින් අපි බණක් භාවනාවක් කරගන්න ඕනේ කියලා ගිහිල්ලා සමහර විට රැයට කයිවාරු ගාලත් අහු වෙනවා. මොකද එයාලට දැනලා නෑ දුක දැනලා යනව නෙවෙයි. දැන් ඉතින් කොහොමද ගෙදර හිටියන් නිකන් ඉන්නගෙන කියලා ඇප්ලිකේෂන් එකක් දානවා. ගිහිල්ලා ඉතින් දවස් 10 භාවනාව බලලා එනවා මොකද වෙන්නේ කියලා. නමුත් අර අපිට තේරෙනවා තරුණ වයසේ ළමයෙක් ගෑනු ළමයෙක් හරි පිරිමි ළමයෙක් හරි එදෙන්න කවුරු හරි එයාලට යම් කිසි පීඩාවක් ඇති වුණාට පස්සේ දැන් අපි කියන්නේ කෙනෙක් අහිමි වීමෙන් විතරක් නෙවෙයි ඔය ඒ කාලේ තියෙන රැකී ආරක්ෂාවල් දැන් කරනකොට ඒ රැකියාවල් වලදී තාක්ෂණයේ දියුණු නිසා සමාජයට මානසික පීඩනය වැඩි. ඒ උපකරණ එක්ක වැඩ කරද්දී මිනිස්සුත් එක්ක හැසිරෙද්දී සමාජයට ඉලක්ක සපුරන්නට කටයුතු කරද්දී එහෙම පුදුම විදිහේ මානසික පීඩන ඇති වෙනවා. අන්න ඒ නිසා බොහෝ පිරිස් හොයන භාවනා මධ්‍යස්ථානයක් දවස් 10ක් නිවාඩු අරගෙන යනවා. එන්නේ මොකටද? සුවපත් වෙන්න. ඒ නිසා යාළුවා ග්ලෑස්සි වෙනවා. මෙට් එක හරි කමන්නේ. පැදුරු කෑල්ලක හරි කමන්නේ. කොට්ටයක්වත් තිබුණොත් ඒත් නැතක් කමන්නේ. බෑග් එක හරි ඔලුවට තියාගෙන අපි අපේ වැඩේ කරගන්න. මොකද අපි ආවේ දුකක් නැති කරගන්න. මහා පීඩාවක් විඳ විඳ හිටියේ. ආන්න එක නැති කර. හරියට කාන්තාරේ ගිටපුගෙනට වැස්සක් වහිනා වගේ. ඒක ලැබෙනකොට පොඩි පොඩි දේවල් අල්ලගෙන ඒක නැති කරගන්නේ නැහැ යා. පුරුදු වෙන ඊට පස්සේ හොඳයිනේ. පෙරළුණු පිට හොඳයි කියන්නේ මොකෝ? හොඳ ඇඳක් හොඳ කුටියක් ලැබුණා නම් මට නිින්ද යනවා. දැන් මේ පැදුරේ මට නිින්ද යන්නේ නැහැ හරියට. ඒ නිසා හොඳයි. ඒ ඇහැරලා ඉන්න හැම වෙලාවක මං සිහිය පිටුව ගන්නවා. මම මේ කයට සිහිය පිටුවාගෙන එනේ නරමුණට සිහිය පිටුවාගෙන සිහියෙන් ඉන්නවා. මොකොත් වැඩෙන්නේ නැත්තම් මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණෙන් අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක ආදි වශයෙන් බුදුගුණ වඩන්න පුළුවන්. ඒත් බැරි නම් අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගව. මේ බුදුගුණ නමය
නැවත 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 කියන සමහර අයට ඔක අනිත් පැත්තට අපුලුවා මෙන්න මෙහෙම භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විචාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධ අරහං අර යම් කිසි තාලයකට මේකේ මොමුණන්න පුළුවන් සද්ගායනා කරන්න පුළුවන් තනියෙන් නම් ඉන්නේ නැත්තම් හිතන් මේ බුදු ගුණේ අනන්ත බලය නිසා හිත සුවපත් වෙනවා कोई तरह असहानियाँ कायिक पीड़ा वगैटिया मानसिक पीड़ा वगैटिया दिगिन दिगट बुद्धुगुण वेडुवत एवं ये बुद्धुगुण बल सुपत्न एक बुद्धरचारण से गाणुभाव्या हेम भावनाटम पेर अभी कौरुत बुद्धुगुण वाडलतीनो इन दंग आनापान सती वेडुवाई किल हरी इरियापत वेडुवाई किल हरी विपस्सना वेडुवाई किल हरी बुद्धुगुण अमतक वे ඒවා වැඩෙන්නේ නැති වෙලාවක් එනවනේ හිත වික්ෂිප්ත වෙන වෙලාව එනවනේ ඒක දැනගන්නවා අද නම් භාවනාපය හරියන්නේ නැහැ වගේ හිතරේ මෙහෙ සිතුවිලි වලට යනවා මැස්සොත් අහනවා සද්දත් ඇහෙනවා කොච්චර අපි කිව්වා සද්ද බලන්න කියලා ආගන්තුක යෝගාවචර කලබල වෙනවා එයි අද මිටි පාරවල් ඇහෙන අනං ගහනවා එනවා මිනිස්සු කෑ ගහනවා එනවා ඉතින් එහෙම එනකොට එක පාරටම සමාධියෙන් නැහැ आने वेलावट बुदुगुण मंत्र वगे मधुरा बुलवा यदिट इक दिगट बुदुगुन टीकियान किया सोपात्न गाँव पीटन पटांगा इट पास क्रमाक्रम पुलवा आना पान सती हरी तमंग ओ नमक आनकर गिशा उपक्रमशीली वे मीन तमन तमंट आदरना तमंग भी तमंग दुख निकर गना एम उत्साहरा विनो करदर तीन आय गेल प्रश्न तीन आय गेल परसरे हरने गेल इन मिनीसु हरने गेल अभी अभिज्ञा मूणात्क तरह नायक प्रागे अभीटम विपत्ति सिद्धवेन दमल गहल गीयोत्तारी गिदर अनवाई अन्न गीयोत्तारी वेचगे शिवरतना इन बैकिल इन बे नम तमिन दुख पेन साई हेमदीम ससर गमन अनकूट ससर की अन्न दुखमाई ससरी इतर विम्मा सपय ऐन मेघ संसार गमन इकस्ताव इक इस्ताण ससर गमन सपाई के लिए कीलने ससर गमन दुखाय निबंधन कोहे हर इन विनो इन तन सुपत्कर इन टे हिंग इन बुलवा इन तन तपायकर दुखाकर कोहमत इन विन ससर गमन इन दुखेम ऐन स इन को अद मे इन मे विहरगल सेनसुने कुटी सेनसुन खरी तम अंटे आम किसी लभिले इतने सोपात्न मेक हाई के लिता हरी सनी पाई के लिता मे वनांतर आप सनी पाई हमारा मेके आली इन्नो पिंबूर हतर दिन किटिया पोलोंग दहाया अरे आपुनति पिंबरुना आपुनति पोलोंगुनाई गना हित हित दुखेनो समाट एने मन ऊं के लिए इन एने कुटी वर्ड मेके दरा दीवी मकुल भाईवेने पसुगे काल देख इत यार लभच सपे दीवी मकुल नी अलीसा हितिंग हितला हितला प्रश्न आवण हितिंग हितागत विहम प्रश्न अति यार वाणे सुंदरत् वाणे निहंड वे दखी मेके अली इनवा अरे भयाल हितना थिंग वेडेवेन्े अरे दुर्लभवस्था नैतिलो अभी हितान मे गल राहतान्वासल वेड सिटिया पंसिय गणना राहतान्वासल वेड सिटी भूमिया मे अपटती मे अभी भावीचीकरण गल पर्वत वितरा स्वामी हासिल कुटी प्रदेश मे इट हाट अपट अभी दिन गोट हम गल कणु कैली गडोल कैट ये मगद कैले अति बिच कैले तुलेपवा कुटी से रजवर हदलतीनो एवं पियमकर अब अलंगी गल तला तवा एक हाटेन गल को हम एक गलती मेतर वपसर एक अखर पंसीय वाड़ा भूमि एक राहता पंसीय दहासकन ऐतिंग ऐतट मे प्रदेश वेड इंदीनो तीवनी भूमि यागर करगणी अत ඒ රහතන් වහන්සේලගෙන් බණ අහලා සෝවාන් ආදී මාර්ගඵල ලබපු අය
එසේම ඒසා රහතන් වහන්සේලාට දන් හැන් දක්ව බෙදලා සුගතිය දෙව්ලොව ගිහිපු දිව්‍යාංගනාව දිව්‍ය පුත්‍රය ඒකාන්තයෙන් මේ භූමි වෙත ඇල්ම නැත්නම් බැල්ම තමන්ගේ අධිග්‍රහිත භාවය යොමු කරගෙන ආරක්ෂාව සපයනවා ඒ ආරේ දෙවිවරු ඉන්නවා ඒ නිසා අපි අත්දැකීමෙන් දන්නෝ දෙවියන්ගේ පිහිට අපිට මේ වනසෙන සුනේ හොඳටම තියෙනවා මාවනාන්තරයේ මේ දරකුව සත්තුන්ගේ නම් අපි කිව්වේ ඒ හැමෝම ඉද්දෙද්දි කිසිම කරදරයක් නැතුව මේ සිල්වතුන් වහන්සේලා ඉන්නේ ඒ දෙවියන්ගේ පිහිට නිසා ධර්මයේ අනුභවය නිසා කිසිම බයක් දැනෙන්නේ නැත්නම් මේ වගේ කැලේක තනි වුණොත් කවදා හරි අපිට මොනතරම් බය දැනේද අමුතු රෑ 12ට කරුණත් මේක සැරිසරන්න පුළුවන් කැමති කෙනෙකුට ඕනනම් කරලා බලන්න කිසි බයක් දැනෙන්නේ නැහැ ඉතින් මේ බය කියන එකත් හිතේ තියෙන එකක් සත්තු ගැන බය ඇති කරගෙන නොපමිනි දිව මකුලුවෙක් නොපමිනි නායක නිසා නොපමිනි පිඹුරෙක් නිසා තමන්ගේ නිවන් මඟ නතර වෙනවා ඒ නිසා ඒ සියල්ලම තිබේවා මට මේ භූමිය සැපයි මගේ මේ කුඩා කුටිය සැපයි රහතන් වහන්සේ කෙනෙක් කිව්වේ වහල සෙවිලි කරලා තියෙන්නේ දොර ජනෙල් වහලා තියෙන්නේ සුළං හමන්නේ නැහැ ඉතින් වැහි වලාකුළ කැමති තරම වැස්ස වහින්න වැස්ස වහිනවා තමන් පරිස්සම් වෙලා ඉන්නවා ප්‍රශ්න එනවා තමන් එවට තෙමෙන්න යන්නේ තමන් එව ඇඟේ දාගන්නේ අපි කියන අහක යන නයි ඇඟේ දාගන්න අනුන්ගේ ප්‍රශ්නත් අපේ කරගෙන ඒ නිසා මමත් ඔබත් මේ අපි හැමදෙනාම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අපි කවුරුත් මේ බොහොම ප්‍රිය ශීලීව සබ්‍රාහ්මචාරීන් වහන්සේලා වශයෙන් මේ ස්ථානය සුරු කරගෙන ඉන්නේ අනුන් හදන නෙවෙයි තමන් හදන්නයි නායක ස්වාමීන් වහන්සේට මට යම්තාක් සිද්ධ වෙලා තියෙන පොඩ්ඩක් හරි ඔබ ගැන හොයන්න එහෙම නැත්නම් අපි හිතන ඊටත් වඩා සපයි කියලා අපිට සස අනිත් අය කල්පනා කරන්න මං ගැන හොයා ගන්නවා මගේ කය ගැන හිසේ පටන් දෙපස තුල දක්වා මගේ කයට මොනවද වෙන්නේ ඒකේ මොනවද තියෙන්නේ දෙතිස් කුණපයක් තියෙනවා ඒ ගැන බලනවා අනුන්ගේව බලන්න යන්නේ අනුන්ගේව බලන්න ගිහපු කිසිම කෙනෙක් නිවන් දැක්කේ නැහැ එයාලා දැක්කේ අනුන්ගේ වැරදි විතරයි නිවන් නෙවෙයි දැක්කේ නිවන් දැකි කවුද තමන්ගේ වැඩේ කරගත්තු කෙනා මේ ලෝකේ දක්ෂ කෙනා වෙන්නේ නිවන් මගේ තමන්ගේ වැඩේ කරන කෙනාමයි අනුන්ගේ හොයන කෙනා අනුන්ගේ අද පරදු හොයන කෙනා අනුන් උපදෙස් දෙන්න යන කෙනා තමන්වත් සැනසিলা නැතිකොට කොහොමද තව කෙනෙක් සුවපත් කරන්නේ ඉස්සෙල්ලා තමන් සුවපත් වෙන්න ඕනේ විශේෂයෙන් අපි ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා බොහෝ ඉන්නවද නමුත් වෙලා තියෙන්නේ මොකද්ද දේශනා කරන්න ඕනේ නිස්කාම් භාගී හැඟීමෙන් නිර්ආමිෂවනේ නමුත් ආමිෂක් ග්‍රහණයෙන් තමයි මේ දේශනා පවත්වන්නේ මට වැඩි වැඩියෙන් ප්‍රසිද්ධිය ලැබේවා ලාභ සත්කාර ලැබේවා පිරිවර ලැබේවා කියලා නියන් යනකොටම හිත අපිරිසුදුයි. ඉතින් ගිහිල්ලා කියනකොට වුණත් හිතට එකඟව නෙවෙයි යමක් ප්‍රකාශ වෙන්නේ. නමුත් කෙනෙක් අතහැරියොත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් හොඳට භාවනා කරලා දැන් අපි දන්න ප්‍රධාන චරිතයක් තියෙන අතීතේ අතිපූජනී ගංගඩවිල සෝම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අපවත් වුණා අපවත් කළා. ඔත ඒසයන්නාසි අවුරුදු ගාන අම්පාර පැත්තේ තියෙන විහෙරගල කියලා ආරන්නේ එහෙ ඇවිල්ලා භාවනා කරගෙන රිපිටකය කියවගෙන පාගමණින් වැඩම කර කර බොහොම වටින ජීවිතයක් ගෙව පුතුමෙක්. ඒ ටික කරලා තමයි සයන්නාස එළියට ආවේ. ඒ ටික කරලා ලොකු ශක්තියක් ධර්ම ශක්තියක් හිතේ පුරවගෙන ඇවිල්ලා බලන්න මිනිස්සු කොච්චර වශී වුණාද කියලා ලංකාවේ. දැන් මේ අද කාලුණත් ඉන්න අය දන්නේ නැති කෙනෙක් නැහැ නම කිව්වා. ඒ වචන හිතට දැනුණා ඇයි තමන් වඩලා කරුණාවෙන් තමයි ලෝකෙට කිව්වේ ලාභ සත්කාර ප්‍රසිද්ධිය තකා කිව්වේ නැහැ උන්වහන්සේගේ චරිතේ දන්න අය දන්නවා පන්සලකට බණකට වැඩියම උන්වහන්සේට බොහෝ පිරිකර ලැබිලා තියෙනවා ඒ හැම පරිස්කාරයම මේ පන්සල් වලට බෙදලා තමයි උන්වහන්සේ වඩින්නේ ඒ වරන් ගිහින් නැහැ පොදි ගහගෙන නැහැ අන්තිම වෙනකම්ම ධර්මදේශනා සඳහා වැඩියේ දායකයෙක්ගේ වාහනයක තමන්නාසට කියලා වාහනයක් තිබුණේ නැහැ. අන්තිමට රුසියාවට ගියත් යම්කිසි සත්කාරයක් සඳහා ස්වාමීන් වහන්සේට මම දැන් පිළිකාරෝහලක් හදන්න කියලා තමයි මට මතක කොහොමද කියලා හරියටම මතක නැහැ. ඒ සඳහා මුදලක් ලැබෙනවායි කියලායි. නමුත් උන්වහන්සේගේ ජීවිතය අවාසනාවන්ත විදියට එෙහිදි අහිමි වුණා. නමුත් අපි හිතන එවැනි යතිවරයන් වහන්සේලා බොහොම පිරිසුදු හිතින් තමන්ගේ ජීවිතය ගෙව්වේ.
ඒකට හේතුව තමයි මහානකමේ මුල හදාගත්තා. අර හිත සුවපත් කරගත්තා. තනිව වාසය කළා. භාවනා කළා. ධර්මය කියෙව්වා ඒව හිතට ගත්තා. ඊට පස්සේ හිතා ගන්න බැරි විදිය දක්ෂතාවයකින් ඒ ධර්ම කරුණ අවශ්‍ය තැනදී කියා දුන්නා. අවශ්‍ය විදියට. ඉතින් ඒ නිසා තමයි අපි හැමෝම වසඟ වුණේ. ඒ නිසා කෙනෙක් උත්සාහ කරන්න ඕනේ මුලින්ම තමන් හැදෙන්න. ලෝකය දෙන්නර මහාන වෙච්ච ගමන් වටාපත උස්සගෙන බණ කියන දුවන එක නෙවෙයි. එහෙම දිව්වා කියලා ලැබෙන දෙයක් නැහැ. මිනිස්සුත් අහලා සාදුකාර දෙයි. හැබැයි අපරාධි තමන්ගේ වටින කාලේ තමයි ගෙවිලා යන්න ඉස්සෙල්ලා දක්ෂ වෙන්න ඕනේ හිත හදාගන්න. අපි තුල ගුණ දියුණු වෙන්න ඕනේ. ලද දෙයින් සතුටු වෙන්න. පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්න. ඉරිසියා මහාන කුහකකම අඩු කෙනෙක් වෙන්න. අනතිමානී ගති දියුණු වෙන්න. ඕනම කෙනෙක් එක්ක සමගියෙන් ඉන්න පුළුවන් වෙන්න. මුදිතා ගුණය මේ ඔක්කොම තියෙනකොට එවැනි දේශකයන් වහන්සේලා අල්පයි. එවැනි ස්වාමීන් වහන්සේලාගේ දේශනා වලින් හිත සුවපත් වෙනවා. අහන කෙනා මේ මොහොතෙම සුවපයි. ඒක ධර්ම ශක්තියක් වශයෙන් වැඩ කරනවා. සුවපත් වෙච්ච කෙනාගේ සුවපත් භාවයේ ශක්තිය. ඒ ශක්තිය වචනේ බැල්මෙන් පවා ලැබෙනවා. අපවත්ති වදාළ අපේ නාවියනේ අරිය ධම්ම ලොකු සායන් ආසේ උන්වහන්සේ දුටුවනි සත්‍ය පැහැදෙනවා. ඒ තරම් ඇත් ගමනක් රූප විලාසයක් පින්වත් ස්වාමීන් වහන්සේ තිබුණා. ස්වාමීන් වහන්සේ දැක ගන්න බොහෝ අය ප්‍රාර්ථනා කළා. මෙතනත් ඉන්න උපාසිකාවක් කවදා හරි ස්වාමීන් වහන්සේ දකින්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරපු. නමුත් අවාසනාවට උන්වහන්සේ අපවත් වෙනතුරු දකින්න බැරි වුණා. ඉතින් අවසානයේ අපිට ශ්‍රී දේහය පමණයි ඉතුරු වුණේ. ඉතින් ඒක වන්දනා කරගෙන ඒත් පින් රැස් කරගත්තා. චෛනාසගේ දේහය සමන් මල් වලින් සුදු පාට සමන් මල් සුවඳි සමන් මල් වලින් වැහුවා අවසාන දවසේ. ඒ පිච්ච මලින් වහලා තමයි පූජා කළේ පින්වත් ස්වාමීන් වහන්සේලා අපේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා. ඉතින් බලන්න කොච්චර වටින ජීවිතයක්ද. ඒ මොකද තමා තුළ භාවනා වැඩුවා. හිත සුවපත් කළා. ඒ සුවපත් කරගා සිටින් මට මතක නැහැ ගානට කෝටි ගානක් ස්වාමීන්වහන්සේ බුදු ගුණ වඩලා තියෙනවා කියලා තියෙනවා. උන්වහන්සේ චරිත කතා පොත් ලියලා තියෙන හැමදාම වැඩ බුදු ගුණ ලියලා එකතු කරලා තිබුණා අවසානයේ කෝටි ගානක්. බුදු ගුණ කැවිච්ච ශරීරයක්. මෛත්‍රී පිටක්. ඒකනේ මිනිස්සු දුටුවන් පැහැදෙන්නේ සුවපත් වෙන්නේ. අර කියන්නේ දැක්කත් ඇති කියලා. බණ අහන්න ඕනේ නැහැ දැක්කත් ඇති මූණ. ආන්න එහෙම කියනවා. ඉතින් කොච්චර දෙයක්ද තමන් සුවපත් වෙලා ඉන්නකොට තවත් කොච්චරයි සුවපත් වෙනවද. ඒ නිසා මේ ලාභ සත්කාර පසකින් තිබේවා, වන්දනා පසකින් තිබේවා, ප්‍රශංසා පසකින් තිබේවා. ඒතං සන්තම් මේ සාන්තයි, මේ ප්‍රණීතයි. සියල්ල නැති තැන සුවයි, දැනීම් නැති තැන සුවයි, හැඟීම් නැති තැන සුවයි. ඒ මුකුත් නැති හිතක් ඇති කරගන්න පුළුවන් නම් යම් තප්පරයකට. දැන් මේ භාවනා වඩ아가ගෙන යනකොට මේ විපස්සනා විදි එක අත්දැකීමක් එනවා ගොඩක් අයට. කිසිම දෙයක් නැති තැනක් එනවා. ඒ කියන්නේ සිතුවිලිත් නැහැ, කයත් නැහැ. ඉතින් කමටහන් ගන්න මේ ගිහි පැවිදි යෝගාවචරයෝ අපේ පින්වත් ලොකු සායන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන්නේ මොකද්ද? අනේ ස්වාමීන් වහන්සේ මොනවත් හිතෙන්නේ නැහැ, ඇඟ තියද කියලා දැනෙන්නේ නැහැ, මොනවා වෙලාද දන්නේ නැහැ කියලා. චෝදනා මුකයෙන් බොහොම දුකසේ තමයි වික් කියන්නේ. ඇයි එයාලා බලාපොරොත්තු වෙන නිල් පාට රතු පාට එලි එලි පෙනේවි. පාවෙනෝ වගේ පෙනේවි, අහසින් යන්න පුළුවන් වෙයි. ඒ දන්නේ නැති නිසා ඒ ගැටි එහෙම තමයි භාවනාවට එන්නේ. නමුත් හොඳ දෙයක් වෙලා තියෙන්නේ. දියුණුවක් ලැබිලා තියෙන්නේ. භංගයක් වෙලා තියෙන්නේ, මුකුත් නැති තැනක්. නමුත් ඒක දන්නේ නැහැ, කියා දෙන්න කියන්න දෙන්නේ නැහැ. එයා හිතන්නේ මේක අයහපතක් වෙලා කොහේ හරි පොට වැරදිලා. භාවනා වැඩිලා නැහැ හරියට. ඒකයි මට මෙහෙම වෙලා තියෙන්නේ. මට මේ සිහිය එන්න මොනව හරි කියන්නේ. ඉතින් අදත් ඇහුවා එක උපාසිකාව කතා කරලා. හොඳට භාවනා කරන කෙනෙක්. එතුමිය ওই තත්ත්වයට ඇවිල්ලා දැන්. දැන් අහනවා දැන් මොකද්ද කරන්නේ? ඉතින් මොනව කරන්නද? දැන් උතන ඉන්නනේ තියෙන්නේ. ඕක කරගන්න බැරුවනේ මෙච්චර කාලෙ දැඟලුවේ. සිතුවිලි නැතුව කය නොදැනී ඉන්න පුළුවන් නම් කෝ දුකක්? තිය දුක? දුක නැහැ. ඉතින් දුක නැතික නැති එකක් දුකක්ද දැන්? අනේ ඒක නැතුව බෑ, චුට්ටක් හරි තියෙන්න ඕන, පොඩ්ඩක් හරි කොණිත්තලවක් බලන්න ඕන, මේක දැනෙනවත් දන්න. එහෙම මුකුත් කරන්න එපා. මොකද තමන්ට ලැබිලා තියෙන ලොකු සැපයක් මේ වෙලාවේ. නිවන මේ මොහොතේ දැක්කා වගේ තමයි
මේ වෙලාවේ කිසිම දෙයක් දැනෙන්නේ නැතුව අපිට ඉන්න පුළුවන් නම් නින්දිතවත් ඔක ලැබෙන්නේ නැහැ නේ සමහරට නින්දිති කොච්චර දේවල් අපිට වෙනවද හීන පේනවා නොඑක් විදියට සිතුවිලි ධාරා ගමන් කිරීමනි හීන කියන්නේත් සමහරට කොච්චර කැමරාවක් තියලා බැලුවොත් තමන්ගේ ඉරියව් ටික නින්දෙදි කොයි අතට පෙරලෙනවද ඒ නින්ද සුවයි කෝර නින්දෙවත් නැහැ ඔය වගේ සුවය හැබැයි පරියංගක වාඩි වෙලා කය ඍජු කරගෙන නිසල්මනේ ඉන්න ඒ යෝගාවචරයාගේ හිතේ මුකුත් නැත්නම් කයෙත් දුකක් නැත්නම් එතන මුකුත් නැහැනේ එතන తాවකාලිකව නිවන් සුව තියෙනවා ස්ථිර නෙවෙයි පටල ගන්න එපා తాවකාලික ඒකට අපේ ආචාර්යන් වහන්සේලා නමක් දෙනවා ශනික නිවන ශනික නිවන එහෙනම් අපිට පුළුවන් ඒක තප්පරයක නිවන් දකින්න කවුරුත් ආසයි ඒකට දිගටම නෙවෙයි තප්පරයක නිවන් දකින්න කරලා බලන්න එක තප්පරයක් උස්මට හිතෙමු කරගෙන නිහඬව ඉන්න බලන්න ඒ වෙලාවේ අම්මා මතක් වෙන්නේ නැත්තම් තාත්තා මතක් වෙන්නේ නැත්තම් ළමයි මතක් වෙන්නේ නැත්තම් නෝනා මතක් වෙන්නේ නැත්තම් මහත්තයා මතක් වෙන්නේ නැත්තම් අන්නේ තප්පරය ඔබ බුදු වෙලා මොන බුදුද ශ්‍රාවක බුද්ධ වෙලා අවබෝධ වෙනා කියන එකට බුදු වෙලා කියන තමයි මේක පටල ගන්න එක මම එහෙම අයිමත් කිව්වේ බුදු වෙලා කිව්වම හරි ඒක අවබෝධ වෙලා ඉන්නේ ලෞතුරා බුදු වෙලා නෙවෙයි අවබෝධයක් ලැබලා තියෙනවා ඇයි අවබෝධය මොකද කිසිම දෙයක් නැති බව හිස් බව ඒ ශුන්්‍යතාවය කියලාත් කියනවා නිවරට අනිමිත්ත කියලාත් කියන නිමිති නැති බව ශුන්‍යයි කිසිම දෙයක් දෙයක් නැහැ කෙලස් නැහැ කිස් බැවින් අරිහත් ඵලයේ ශුන්‍යයි නිමිති ගන්න නැති නිසා අනිමිත්තයි ඉතින් මේ සමාපත්තියේ ස්වභාවය ඒකයි ඉතින් ඒක හරි අමාරුයි එකපාරට ලැබෙන්නේ නැහැ ඔය මුස්සහ කරගෙන යනකොට අපිට දැන් කණින් කොනේ මේ භාවනා කරන යෝගාවචරය අපිට ඇමතුන් දීලාත් gedari ඉඳගෙන භාවනා කරන අපව අහන්න එක නම් අපි සතුටු වෙන්න ඕන අපිටත් මේක ලබන්න පුළුවන් බැරි කමක් නැහැ ඒ පින්වතුන්ලා gedari ඉඳගෙන මේක ලැබුවා නම් ඇයි අපිට ආරණ්‍ය ඉඳන් මේක ලබන්න බැරි ඇයි වනසෙනසෙන් ඉඳන් මේක ලබන්න බැරි එක එක්කෙනාගේ දේවල් හොයන්නේ නැත්නම් අපි ගැන විතරයි නම් හොයන්නේ තියෙන භාවනා පැය කිහිපේ හරියට භාවනාවට වාඩි වෙනවා නම් බුද්ධ වන්දනාවල් වලට ගිහිලා භාග්‍යතුන් වහන්සේ ගුණ සිහි කර කර වඳිනවා නම් වත්පිළිවෙත් පැය වත්පිළිවෙත් ටික සිහියෙන් කරනවා නම් බැරි වෙන්න විදියක් නැහැ ඒව නොකරනකොට බැරි වෙන්න පුළුවන් මේ ටික හරියට කළොත් වැඩි කල නොගොස් ඔය කිසිවක් නොදෙනි ශාන්තව ප්‍රණීතව සුවපත් සංස්කාර සංසිඳවාගෙන මොනවද සංස්කාර කාය සංකාර කයින් කරන දේවල් කාය සංකාරේ යටම එක තමයි ආස්වාස ප්‍රස්වාස දැන් මේවා සංසිඳලා යනවා කියලා කියනවා සම්පූර්ණ වෙන්නේ යම්තාක් සිවුම් වෙලා යනවා රහතන් වහන්සේට පුළුවන් නිරෝධ සමාපත්තියේදී සම්පූර්ණයෙන්ම ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ කරන්න එතන නිවන කියලා කියනවා නිරෝධයට සම්බන්ධනකොට ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වෙනවා හැබැයි ඊට මෙහා අපේ තියෙන කායික දරත ගති බර ගති රිදුම් ගති යම් යම් කායික වේදනා තියෙන ඒව සංසිඳිලා සැහැල් වෙනකොට කය අන්න කය සංසිඳන වෙනව යම්තා සම්පූර්ණ 100%ක් නොවුනත් අර කලින් තිබිච්ච තද ගති අඩු වෙනකොට එතනම සුවයි ඒක සැහැල්ලුයි එකේ සංස්කාර සංසිඳනයි කිව්වේ රහත් ඵලයයි මෙතන කියන්නේ ඊට මෙහා අපි යම්තාක් කය සැහැල්ලු වෙනකොට ඒක සැපක් වචී සංකාර විතක්ක ਵਿਚාර වචනයක් කතා කරන්න හෝ ලියන්න පෙර අපි ඇති වෙනවා විතර්කණයක් විමසීමක් ਵਿਚාරයක් විමසීමට කියන ਵਿਚාරය කියලා විතක් කියන අරමුණට සිත නංවනවා ਵਿਚාර කියන අරමුණේ හිත හැසිරවනවා පිරිමැදීමක් වගේ යමක් අල්ලන එක තමයි විතක්ක කියන්නේ ඒක පිරිමදින එක තමයි ਵਿਚාරය කියන්නේ එහෙනම් ඒක හිත ඇතුලෙන් එන වචී සංකාරයේ සියුම් එක තමයි මෙන්න මේ විතක්ක ਵਿਚාර ඉතින් ඒ විතක්ක ਵਿਚාර නැත්නම් අපි කිව්වොත් කෙනෙක් සිතුවිලි එන්නේ නැහැ කියන්නේම විතක්ක ਵਿਚාර නැහැ කියන එක. එතන වැඩ කරන්නේ නැහැ. ඉතින් සමාපත්තියේ සම්පූර්ණයෙන්ම විතක්ක ਵਿਚාරත් සංසිඳනවා. යම් තාක් සිතුවිලි අඩු වෙනවා, ඇතුළ කතාව අඩු වෙනවා, කතන්දර නැහැ කියන්නේ හිත ඇතුලේ මේ කටින් කරන කතාව නෙවෙයි ඇතුලේ කතාව අඩු වෙනවා කියන්නේ
එතන සුවයි. ඒකනේ භාවනා කරන ඇට කියලා තියෙන නිශ්ශබ්ද වෙන්න කියලා. සමහර නීතියකුත් දාන්නේ කතා කරන්න එපා කියලා. අත්‍යවශ්‍ය දෙයක් නැත්තම්. දැන් භාවනාවට වාඩි වෙලා ඉන්න අය මෙතන සාමාන්‍ය අපි වැඩසටහනක් ගත්තොත් දවස් 10ක නීතියක් දානවා කතා කරන්න එපා. තරහටද නෑ අනිත් අයටත් පහසු වෙන්න අර අරමුණු ගලන එක අඩු කරන්න. අපිට නොඑක්කෙව හිතෙනව දැකින දකින දේවල් කතා කරන්න හිතෙනවා භාවනාවෙන් දැකපු එලි ගැන කතා කරන්න හිතෙනවා මේ මොනවත් කතා නොකර ඉන්නකොට ටික ටික පුරුදු වෙනව නිහඬ වෙන්න. නැත හිතෙනකොටම යාළුවට ඇඟිල්ලෙන් අයින කියනවා. එයාගේ භාවනාව කැඩෙනව තමන් එකත් කැඩෙනවා. දෙන්නටම ඒක යහපත වෙනවා. ඉතින් ගුරුවරයාටම ගිහිල්ලා කියනවා මිස් එක. මේක තමන්ගේ ළඟ ඉන්න අර අනිත් භාවනා කරන අයට කියන්න යාම දෝෂයක්. ඒකෙන් වෙන්නේ අර කතා වැඩි වෙනවා. ඇතුලේ කතාවත් වැඩි. අපි දැන් කතා කරලා ආවගේ වචන 100ක්. ඒකට වඩා 200කටත් වඩා වචන හිතෙන් කතා කරන ඊට පස්සේ ඇවිල්ලා. භාවනාවට වාඩි වෙන්නේ කතා කර කර ඉඳලා නම් කාත් එක්ක හරි ටිකක් වෙලා යනවා අර වචන සැහැල්ලු කරගන්න. කතාවෙන් වැළකුණා නම් යම් තා කතා කළ යුතුයි. දැන් මේ වගේ පිරිසක් එක්ක ඉන්නකොට මේක භාවනා වැඩසටහනක් නෙවෙයි නිසා. එදිනෙදාවත් පිළිවෙත්වලදී යම් සුවදුකුචෑරීමක් ඒ අවස්ථානුකූලව යම් පොඩ්ඩක් කතා කරලාට කමක් නැහැ. ඉගෙන ගොළු අතරක් ඉන්න කියලා නේ මේ කියන්නේ. වචනයක් දෙකක් තුනක් අපි පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි කර යුතු දේ. ඊට වඩා යනවනම් ආගිය තොරතුරු හරි තව කෙනෙක් ගැදයක් හරි අපි කතාවට අල්ලගත්තා කියන්නේ අන්න අපි දුර්වල වුණා. පිරිහුණා. විතක්ක විචාර බහුල වුණා. නිහඬ වෙන්න වෙන්න භාවනා වැඩෙන්න වැඩෙන්න ඇතුළේ කතාව අඩු වෙනවා සිතුවිලි ගලන එක නතර වෙනවා. ඒක සෝයක්. ඒක 100ට 100ක් සම්පූර්ණ වෙනවා රහතන් වහන්සේට නිරෝධ සමාපත්තියේදී විතක් විචාර ප්‍රහාණය කරන්න පුළුවන්. චිත්ත සංකාර නැත්තම් මනෝ සංකාර. මොනවද චිත්ත සංකාර? හිතේ ඇතිවෙන ඒවා. පස්ස වේදනා, ස්පර්ශයයි වේදනාවයි. මෙන්න මේකට කියන සංඥා වේදිත නිරෝධය. ඒකනම් රහතන් වහන්සේට පමණමයි කරන්න පුළුවන්. අපිට කරන්න බෑ. සංඥාවත් විඳීමත් දෙකම නිරුද්ධ කරන සමාපත්තියටයි කිව්වේ සංඥා වේදිත නිරෝධය නැත්නම් නිරෝධ සමාපත්තිය. එතන වේදනා නැහැ. එහෙනම් මොකද්ද නිවනේ විඳින්නේ? ඒ නිවනේ මොකුත් නැහැ විඳින්න. යම් කිසි වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව ඒකාන්තෙන් දුක. යම් කිසි වේදනාවක් නැත්නම් එතන ඒකාන්තෙන් සැප. එනිසා නිවන කියන්නේ වේදනා නැති තැනක්. සංඥා නැති තැනක්. ධර්මයේ විස්තර කරන නිවන කියන එක යම් කෙනෙක්ට කියන්න අමාරුයි. රන්දයට කිරි පෙන්නුව වගේ. මොකද දැකලා නැහැනේ. දැකමන දෙයක් පෙන්වන්න බෑ. නමුත් වචන ටිකක් තියෙනවා මෙහෙම භාග්‍යතුන් වහන්සේගේ. ඉර හඳ නැහැ, තාරකා නැහැ, ගෙවල් දරවල් නැහැ, පටවි නැහැ, ආපෝ නැහැ, තේජෝ නැහැ, වායෝ නැහැ. කිසිම දෙයක් පැමිණෙන්නෙත් නැහැ, යන්නෙත් නැහැ, එන්නෙත් නැහැ. කතා බහ මොකුත් නැති තැනක් තියෙනවා නම් එතෙන්ට කියනවා නිවන කියලා. ඒ කියන්නේ කිසිම වේදනාවක් නැති තැනක්. විඳින්න දෙයක්කුත් නැහැ, විඳින්න කෙනෙකුත් නැහැ. නිවනේ සත්වයක් ඉන්නවද කියලා අහන සමහර. නිවනේ සත්වයක් නැහැ. නිවනේ පුද්ගලයෙක් නැහැ. නිවන කියන්නේ නැති තැන. කිසිම දෙයක් නැති බව. රහත් වෙච්ච රහතන් වහන්සේ ජීවත් වෙනතුරු කය තියෙනවා. හැබැයි පිරිනිවන් පෑව මොහොතේ ඉඳන් ඒ හිතත් නැහැ, කයත් නැහැ කියලා. ඉතින් හිත නැත්තම් මේ කයේ ධාතු ඉතුරු නැහැ කියලා උතුමන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. මොකද හිතේ රාගදේශ මොහ නැතුවයි හිටියෙත් ඉන්නකනොත් ඉන්නකොටත් ඒ වගේ දුකක් තිබුණේ නැහැ රහතන් වහන්සේට. පිරිනිවන් පෑවා කියන අර කයක් දරා සිටීමේ දුක පීඩාව යම් තාක් කයට තියෙනවා නම් දුකක් බරක් ඒකත් නැති කළා. ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ අන්න ඒකට. ක්ලේශ පරිනිර්වාණය කියන්නේ භාවනා මාර්ග ගිහින් විපස්සනාවේදී සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් කියන ඵලපිළිවෙලින් රහත් ඵලයට පත් වුණාට පස්සේ රාගදේශ මොහ කෙලෙස් ප්‍රහාණය කරනවා. ඒකට කියන්නේ ක්ලේශ පරිනිර්වාණය. ඒක බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා රහත් වන සනේදී තමයි ලබන්නේ. හැබැයි ස්කන්ධ පරිහරණය කරනවා ඊට පස්සේ. කය පවත්වනවා, පෙන් පහසු වෙන්න ඕන, දාන වළඳන්න ඕන, පින්ඩ පාත යන්න ඕනේ, ධර්ම දේශනා කරන්න. ඒක කයට වෙහෙසක්.
ඒක හිතට වෙහසක් නෙවෙයි නමුත් කයට පීඩා වන්නේ අසනීප වෙනවා ඒ වරිදෙනවා එකම වෙනස තමයි අපිට රිදෙන රිදිල්ලම රහතන් වහන්සේ රිදෙනවත් උන්වහන්සේ ග්‍රහණය කරගන්නේ නැහැ ඒක මගේ කියලා ගන්න නැති එක විතරයි නැත්තම් රිදෙනවා ඉතින් ඒ නිසා ඒ කය පීඩාව නැති වෙන තැන තමයි ස්කන්ධ පරිනිර්වාණය කය බහා තබන තැන සිත නිරුද්ධ කරන කය බහා තබන එතන කිසිවක් නැහැ එන කිසිවක් නැති තැනකට යන්නයි ඔබ අපි මේ ප්‍රාර්ථනා කරන්නේ එහෙනම් වැඩක් තියෙවිද වැඩක් තියෙනවා ඇයි මෙච්චර කල නිරේ ඉපදුනා පෙරේත ලෝකීති අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් හිටියා තිරිසන් සත්තු වෙලා කන්න බොන නැතුව හිටියා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා තංග විකල මන්ද බුද්ධික වෙලා හිටියා පසන් මේ වගේ වසංගත වලට අහු වෙලා මැරුණා යුද්ධ වලට ගිහිල්ලා අතපය කැපිලා හිටියා ඔය කඩු වලින් යුද්ධ කරන සම්මතිපුණන අතීතේ ඉස්සර අපි එහෙමනේ යුද්ධ කළේ ඉතින් යුද්ධ පිටියකට ගියාම පැනලා දුවන්න බෑනේ එක්කෙනෙක් මැරෙනකන් සටන් කරන්න ඕන ඉතින් ඒ දුක් විඳලා තියෙනවනේ ඉතින් එච්චර විඳලා තව මොනවද ඕනේ තව දුක් විඳිනවද ඕනේ සැප කොච්චර විඳින්න නැද්ද දිව්‍ය ලෝකේ දිව්‍ය රාජවරු වෙලා දිව්‍යාංගනා වෙලා පරසතු මදාරා මල් නෙලමින් නැටුම් ගයමින් බලමින් සුදා භෝජන අනුභව කරමින් කොච්චර සැප විඳද ඒව ඉවරයක් නැහැ තව තියෙනවනේ ඒත් ඉතින් පුළුවන් ඉතින් මේවා ඔක්කොම විඳලා විඳලා සැප දුක දෙකම විඳගෙන ආපු කෙනාට ඒක නැති වෙනවා කියන්නේ කොච්චර දෙයක්ද ඒකට කැමතිද ඒකට කැමති නම් විතරයි මේකට උත්සාහ කරන්න ඕන නැත්තම් ඕනේ නැහැ නැත්ත පුරුදු විදියටම නිරේට ගිහිල්ලා පෙරේත ලෝකෙ පැත්තට වමක් ගිහිල්ලා ආයි තිරිසන් සතිකුත් වෙලා කැමතින සක්විති රජත් වෙලා සක්දේව රජ වෙලා ඒක ඕන විදියකට ඉන්න පුළුවන් නිවනට කැමති නැත්තම් නිවනට කැමති කෙනාට ඕවා ඔක්කොම ලැබෙනවා ඒ කියන්නේ දුක නෙවෙයි අටසැප නිවන් මඟ දියුණු කරනට යා දාණය පුරනෝනේ සීලය පුරනෝ භාවනා වඩනෝ නෙක්ඛම්මේ පුරනෝ ප්‍රඥා පාරමිතා පුරනෝ විරිය වඩනෝ ඉවසීම වඩනෝ සත්‍ය කතා කරනෝ උපේක්ෂක වෙනෝ මෛත්‍රිය වඩන දැන් ඕවා වඩපු කෙනෙක් දුක තියනවද යන්නේ නැහනේ එයා සක්විති රජ වෙනෝ සක්දේව රජ වෙයි නිවන් දකින තුරු මහා දිව්‍ය අනුභව ලබයි ධ්‍යාන ලැබුවොත් බ්‍රහ්ම ලෝකෙත් ගිහිලා ඉඳලා කවදා හරි ආයෙත් නිවනට පත් වෙන්න එනවා එතකොට එයාගේ දුක ආඩුයි සුගතියම රැඳෙනවා ඒ අපි අහලා තියෙනේ සමහර රහතන් වහන්සේලා කල්ප ලක්ෂය දුගතිය දැක්කේ නේ එකම මල් පූජාවකින් එක බුදු ගුණ වැඩිම කියන එක ජීවිතයක එන එක ජීවිතය සෝපත් කරගත්තොත් නිවනට අනුයාත කරගත්තොත් නිවන පිණිස වේවා කියලා තමන්ගේ ජීවිතේ පේකලොත් එයාගේ සසර ගමනම සෝපත් වෙනවා ඉස්සරහට ගෙවන්න දෙන ජීවිත හර හැම එකකම කායික පීඩා නැතුව අඩුව මානසික පීඩාවමව ගත කරගෙන තමයි ආ රහත් ඵලයට යන්නේ. එතෙන්ද ගියාට පස්සේ අනේ මට අරව නැතේ මේව නැතේ කියලා දුක් වෙන්නේ නැහැ. ඕන තරම් වින්දානේ දැන් ඇති කියලා එතන නතර වෙන්න පුළුවන් හිතක් හැදෙනවා. එහෙම නැත්තම් යන්නේ නැහැ. තව කාලාන්තරයක් හරි සසර ඉන්න බලාපොරොත්තු වෙනවා. මොකද තණ්හාව තවත් තියෙනවා. වැඩි ආසාව මේවට. නම් පංචකාම ආස්වාද කෙරෙහි බැඳුණු සිත් ඇති අයට හිතන්න බෑ හීනෙන්වත් නිවන් දකින්නට. එනිසා මේ සකුන්තෝචාල මුන්තෝව දලත් දැම්මට පස්සේ කිහිප දෙනෙක් ගැලවිලා යනවා වගේ කුරුල්ලෝ අනිත් ඔක්කොම අහුවෙනවා වගේ මේ ලෝක තලයේ බහුතරයක් මිනිස්සු පංචකාමයට අහුවෙලා ඉන්නේ සසර ගමනට අහුවෙලා ඉන්නේ සතර අපායට වැටෙමින් ඉන්නේ ඊටාම ටික දෙනෙක් මේ ධර්මයේ හැසිරෙමින් බණ භාවනා කරමින් දාන ආදී පින්කම් කරමින් ඒ අය සුගතියට යනවා අමා මහ නිවනට යනවා ආන්නේ සුළුතර පිරිසට අපි අයිති වෙලා අපි අයිති වෙනවායි කියන සතුට අපි විඳින්න ඕනේ ඒ නිසා අපි මේ පරියන්කයක් බැඳගෙන භාවනා කරන්නේ ඒ නිසා අපි මේ වනසෙන සුනකට ඇවිල්ලා ඉන්නේ ඒකයි මේ රාත්‍රියේ පංචකාමයේ දෙන මේ මොහොතක අනි මිනිස්සු රූපවාහිනිවල කතන්දර බලන වෙලාවක ප්‍රිය සම්භාෂණ පවත්වන මේ රාත්‍රියේක අපි මේ ධර්මය අහන්නේ ධර්මය කියන්නේ භාවනා කරන්නේ ඒකයි. ඒතර ඔක්කොටම වඩා වෙනස් විහරණයක අපි යදෙනවා. ඒ සුවය දැන් ලැබෙනවා. මේක පෙරපස නොවි දැම්ම ලැබෙනවා. දැන් හිත සුවපත් කරගත්තන සැහැල්ලු කරගත්තන එකයි මම මුලින් කිව්වේ මේක ශාන්තයි හිත ශාන්තයි කය ශාන්තයි එහෙම කියන්නේ. එහෙම හිතනකොට පවා ශාන්ත වෙනවා.
ඔබ අහලා ඇති මෝහණය කියලා එක මෝහණ විද්‍යාව විදි කරන්නේ දැන් ප්‍රශ්න නැහැ දැන් හොඳ කෙනෙක් දැන් සනීපයි ඔය වගේ වචන ටිකක් කතා කරනවා ඒක කියුවට පස්සේ ඉබේට මිතට එනවා ඔව් දැන් හොඳයි දැන් සනීපයි දැන් මොකුත් ප්‍රශ්න නැහැ ප්‍රශ්නම නැහැ ප්‍රශ්න තියෙන්නේ කොහෙද හිතනතුරු ප්‍රශ්නයක් තියෙයි කියලා හිතේ ප්‍රශ්න තියෙනවා එහෙනම් මේ හිත සුවපත් කරගත්තනම් හිත සැහැල්ලු කරගත්තන එක එකපාරට කරන්න බැග නිසා සීල එක පිටගෙන ඔය භාවනාවක් වඩලා බුදු ගුණ වගේ කය සිත තැම්පත් කරගත්තම අන්න හිතන්න පුළුවන් පරියන්ක වාඩිලා ශාන්තයි ප්‍රණීතයි සංස්කාර සමතේ වෙච්ච තැන ඒ තමයි නිවන නිවන කිසි දුකක් නැහැ මේ දුක නැති තැනට මට යන්න ලැබේවා ඒ සනීපේට සනීපේට සමීප වෙන්නට හිතින් පුළුවන් හිතල එහෙම අපි අදිෂ්ඨානයක් ඇති කරගෙන සැහැල්ලුවෙන් ඉන්න ඕන. කය තද කරගන්න නැතුව. දැන් ළඟ දෙර උපාසකම්මක කතා කළා එයා කිව්වේ. එයා හෙට මෙට වැනෙනවයි කිව්වා. ඉතින් එයා සාමාන්‍ය මහත කෙනෙක්. ඉතින් එයාගේ සම්බර භාවයත් අඩුයි. ඉතින් වැනෙන නිසා මම ඇඟ තද කරන් ඉන්න ඕක වැනෙන්න එපා කියලා. දැන් එතකොට භාවනා වැඩෙනවද? ඒ උපාසකම්මට භාවනාව කෙසේ වෙතත් එයා බලන්නේ මේක වැනෙන්නේ නැතුව තියාගන්නේ කොහොමද මේක වැනෙන එක කොහොමද වැනෙන්නේ නවත්තන්න බෑ ඔය වැනෙන තරම වැනුණ දෙන් කියලා අතහැරලා දාන්න තියෙනවා වැනලා ගිහලා බිම හරිලා වැදිලා නවතින ඔළුව ඒක නිසා ඔය වැනනේව නවත්තන්න බෑ ඒ කායික ස්වභාවෝ එනවා ඇයි මෙච්චර කල් වැනලා පුරුදුයිනේ චරණේ වෙලා පුරුදුයිනේ ඔය කෙලස් එන්නේ කෙලස් ගති අසංවර ගති තමන්ගේ හිතේ වැඩි නම් ඒ කලබලකාරී ගති තියෙනකොට තමයි ඔළුව වැනෙන්නේ දැන් කලින්ම පොඩි උපාසිකාවක් හිටියා රවුමටම කරකුණා අත් දෙක හිමීට උස්සනවා වඳිනවා බිමට ආයි පහත් වෙනවා පොළොවට වඳිනවා ඉතින් හරි විකාරයක් වගේ පේන නමුත් ඒක පිට වෙන්න දෙන්න ඕන කාය දරත ගති තමයි පිට වෙන්නේ ඔය පිට වෙලා යනවා ඉතින් ඒක කොහොම හරි ගිහිල්ලා අවසන් වැනිලා 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 කොයි වෙලාව හරි නතර වෙයිනේ එතකම් බලන් ඉන්න එතකොට සුවපත් වෙනවා ඒ නිසා බලෙන් නවත්තන්න දත් මිටි කාගෙන වැනෙන්න දෙන්නේ නැහැ කියලා අල්ලගෙන පොලවත් අද කරගෙන එහෙම කරන්න බෑ එතකොට සංසිඳෙන්න ඒ නිසා සැහැල්ලුවෙන් කය තියාගෙන ඉරියව්ව සැහැල්ලුව වාඩි වෙලා අත් දෙක සැහැල්ලුවෙන් තියාගෙන දත් මිටි කන් නැතුව ඇස් පියා ගන්න නැතුව තද කරලා පියා ගන්න නැහැ ඒක සැහැල්ලුවෙන් තියාගෙන දැන් සාන්තයි දැන් ප්‍රණීතයි කියලා හිතන්න පුළුවන් ඒ හිතනකොට යම්තා අපි ශාන්ත වෙනවා ප්‍රණීත වෙනවා දැන් නමී ශාන්ත වුණාට නෑ කය දරතන. උතර නමේ ශාන්ත ගතිය හිතට එනවා මේ භාවනාව වඩනකොට හොඳට වැඩෙනකොට එහෙනම් සිහිය පිහිටවන දක්ෂ වෙන්න තමාට තමන් ආදරය කරන්න නිවනට ඇලුම් කරන්න සමහර අය කියන නිවනට ඇලෙන්න එපා එකත් අන්නාවනේ නමුත් ළමයින්ට ඇල්ලලා ඉන්නවා, ගෙවල් දොරවලට ඇල්ලලා ඉන්නවා. හැබැයි එතකොට කියන නිවනට ඇල්ලෙන්න එපාලු. අර ඔක්කොටම ඇල්ලෙන්න හොඳා. හැබැයි මේ ලෝතුරා නිවනට ඇල්ලුණට පස්සේ ටිකක් රිදෙනවා. එහෙම එකක් නැහැ. එතකොට කාමච්ඡන්ද වශයෙන් අපි ගෙවල් දොරවල් යාන වාහනට ඇල්ලන අතර අපි ධර්මච්ඡන්ද වශයෙන් ඒ අමා මහ නිවනටත් ඇලුම් කරන්න ඕනේ. පෙම් බඳින්න ඕන. අනේ මං කවදද නිවන් දකින්නේ? කවද්ද මම මේ හිතේ කෙලෙස් බර නැති කරගන්නේ කවද්ද රහතන් වහන්සේලා වැඩිය මගේ මමත් වඩින්නේ මම සැහැල්ලු වෙන්නේ ඒක අවශ්‍යයි ඒක රහතන් වහන්සේලා පවා පැතූ දෙයක් පැවිදි වෙන්න පින්ඳ පාත යන්න හද්දා වැසෙ තෙමි තෙමි යන්න පැතුවා ඒ ප්‍රාර්ථනාව තියාගෙන ලැබුණු කමටහන අරගෙන කය ඍජු කරගෙන අර මහා ගෝසිංහ සූත්‍රයේ අවසාන කොටසෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ වනේ ගහක් මුල කය ඍජු කරගෙන හිස ඍජු කරගෙන කර්මස්ථානට අභිමුඛව මේ කයත් කයේ ලේමස් සිඳියාවා ඇටනහර ඉතුරු වෙතොත් ඉතුරු වේවා ඒ අමා මහ නිවනටපත් නොවී මිස නොනැගිටිමි කියන අදිෂ්ඨාණයෙන් යම් කිසි කෙනෙක් නිවන අභිමුඛ කරගෙන භාවනා කරනවා නම් එවැනි භික්ෂූන්ගෙම සෝභමාන වෙනවා කියන ප්‍රතිඥාව වර්ණනාව කළේ අපි වෙනුවෙන් කියලා හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මාවයි දැක්කේ මම මේ ඉන්න පරියංකයයි දැක්කේ. ඒ නිසා මම මේ පරියංක ඉඳගෙන මං කය ඍජු කරගෙන නොසෙල්වි ඒ නිවනම අභිමුඛ කරගෙන නිවනම අරමුණු කරගෙන මං සැහැල්ලුවෙන් ඉන්නවා. අරමුණු කරන ආස්වාස ප්‍රස්වාස පිම්බීම හැකිලීම කයේ වේදනා ඇහෙන ශබ්ද දැනෙන දේවල්
මේ හැම දෙම එක දෙයක් කියලා නෑ මේ විපස්සනා කමටහනට අපි ආවම අපිට එකක් කියලා නෑ ඕනම දෙයක් එන හැම දෙම සිහියෙන් සමාධිමත් සිට ඕන සමාධිමත් සිටින් සැනසille බලාගෙන ඉන්නකොට මේ ලෝකෙම පිරළුණත් ලෝකෙ මොනතරම් කඩදර තිබුණත් අපිටව දැනෙන්නේවත් නෑ මොකද අපි අර වෙලාවේ සුවපත් නෑ මේ භාවනාවේදී තමන් දිහා බලමින් තමන් කය දිහා බලමින් සුවපත් කරගත්තු හිතකින් ලබන ඒ සැනසillම තමා නිවනට අපි වරගෙන යන්නේ ऐसा निवन ऐत हो तिबेवा खवदा वेन पुलवा लभन दवस एक प्रश्न अन्े नमुदेन्वेन्नोन मे वर्तमान शनि सनसेन्नोन सुवपत्न इन्न तन सुवपत्कर हिमणा अद मे रात्रि वेन्नी हम्बंत मर वेहरगलारण्य सेन सुने कुटिया कैतुले वेन्न पुलवा गलाकुड वेन्न पुलवा गहाक मुल वेन्न पुलवा कोतन वेवा इतन मठ सनी पाई मम सुवपत् हित सुवपत् खाय सुवपत् सनी पयाक देने नवाय तो कुट किसी में प्रश्न याक ने इहें बहिन रोग याक ने किसी माडुवाक पाडुवाक ने देन सनी पाई द आन देन सनी पाई देन सुवाई द देन सुवाई इतन तीय नवा ताव कालिक निवीम सनिक निवन ना ये सनिक वाले बो निवन लक्षण बलाना मनो द लक्षण दुकन है पीड़ा ने दारत गति ने अम्मा मदक कुने ने तांत मदक कुने ने नांगी मदक कुने ने आयो मदक कुने ने पुता दुव मदक कुने ने अनोनवाई महत्य मदक कुने किसी में के निक मदक ने देखो ये तेरे नेतंग पड़ी अभ्यास या किया देनो सामिन ना से लपट गुरु वरु किया देनो का अभ्यास ही उन्दर टन नहाय वहाँ का වහල බලන්න දැන් අම්මද මතක් වෙන්නේ තාත්තද මතක් වෙන්නේ බුදුහාමුදුරුවෝද බුදුරජාණන් වහන්සේද රහතන් වහන්සේද කවුද මතක් වෙන්නේ කිසිම කෙනෙක් මතක් වෙන්නේ තමන්ට තමන්ගේ පණයයි කියලා බය ඇති වෙලා හුස්ම ගන්නයි මතක් වෙන්නේ මොකුත් මතක නැහැ එහෙනම් ඒ ශරණයට එක ශරණයකදී අපිට ගන්න පුළුවන් සුවපත් වෙලා සියලු අරමුණු බැහැර කරලා කිසිම කෙනෙක් නැති තැනකට අරමුණු නොවන තැනකට හිත යොමු කරගන්න යොමු කරගන්න බලෙන් බෑ මේ විදියට වැඩපිළිවෙල කරගෙන යන්න ओम यानकोट कोई दवसक हरी ओ किएन बांग स्वभाव संस्कार बिंदी की हिल उमतिवेलायन स्वभाव सांसिंदन स्वभाव शांत स्वभाव अवसाने पत्वे इतिहा हमला कंबल किसीम के मत कुण तवगेन अपी पय पैकेल वेटे नैनो अम्मद तात कव मत कुने अलग अंदेल मत कुने එන මේ ලෝකේ බැඳීම් කියන ඒවා සමහරට සම්මුතියෙන් තියෙන තමයි. හැබැයි පරමාර්ථ වශයෙන් බැලුවොත් ඔක්කොම බොරු. ආදරය කියන්නේ වචනයක් විතරයි ඒක බොරුවක්. දැන් තමන් තමා වැටෙන්න කීප වෙලාවෙ හෝ කරදරයක් වෙච්ච වෙලාවෙ හෝ හුස්ම හිර වෙච්ච වෙලාවේ ප්‍රාර්ථනා කළේ මොකද්ද? හුස්ම ගන්න ලැබේවා. වැටෙන්න ගිය වෙලේ ප්‍රාර්ථනා කළේ අල්ල ගන්න ලැබේවා. එහෙනම් මැරෙන්න යනකොට කවුරුවක් මතක් වෙයිද? නෑ. තමන්ට තමන් වයි මතක් වෙන්නේ. भाग्यतुन्नासिक वचन मतक्रगंडो अत्ता हि अत्तनोनातो अत्ता नंचे पियंजन्य मे अत्त वर्गे पुराम धम्म पद पाली लसनट मेनविंदेशना कलतिनो तमंट तमंग आदरे तमंट तमंग वितरमाय कवदारि विलाव दवसक विलावक अपि कौरु तनि वेनो यदाट मे किसीम संबंधकिन वेडक ने ए संबंध ओक्कोम विसंदि वेनो විසන්දි වෙලා තනියෙන් යන තැනක් තියෙනවා ඒ සුගතිය වෙන්න පුළුවන් නැත්නම් අමා මහ නිවන වෙන්නත් පුළුවන් ඒ දෙකෙන් එකකට යාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉති සුගතියට වේවා නිවනට වේවා ඉතින් ගොඩාක් හොඳයි නිවනට යන්න පුළුවන් නම් නිවනට යන්න ශක්තිමදී වුණොත් අඩුමතරමේ චාතුරු මහරජිකාදී දිව්‍ය ලෝකයකටවත් වර්තමාන තත්ත්වය අනුව අපි යන්න ප්‍රාර්ථනා කළ යුතුයි මොකද මේ මනුෂ්‍ය ලෝකේ මෙවැනි කාලයක නැවතිපදීම අන්තරාය කරයි විපත්ති බහුලයි එසේ යම්මතු කාලයක අපිට නිවන් දකින්න බැරි වුණොත් දිව්‍ය ලෝක සුගතිය ඉපදিলা සුගතියේ හටියුතු කරලා එහෙදි නිවන් දැක්කේ නැත්තම් නැවත අවුරුදු දහස් ගණන් අවශ්‍ය තියෙන කාලේ මනුෂ්‍ය ලෝකෙ ඉපදিলা කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන නිවන් මඟ දිනු කරගන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා මේ ප්‍රාර්ථනා අපේ හිතේ තියෙන්න ඕන අදිෂ්ඨාන වශයෙන් ඒ දෙකම තියාගන්න එක්ක සුගතිය එක්ක නිවන එක්ක ජීවිතය එක්ක මරණය ඔය දෙක තමයි තියෙන්නේ
ඉතින් මරණයට යනවා කියලා දන දන ජීවත් වෙන්න පුළුවන් නම් නිවන් දකින්න ලැබෙන දවසක් ගැන ප්‍රාර්ථනාවක් තියාගෙනයි අපිට සසර යන්න බැරි. සසරේ හිටියම් මොකද වෙන්නේ? මොනවා කරන්නද? නිවන් දකිනකම් කොහේ හරි ඉන්න වෙනවා. ඒ නිසා ඉන්න තැන හිතින් අපායක් කරනවාගෙන සිතින් දිව්‍ය ලෝකයක් කරගන්න. මොකද කොහොමත් ඉන්න වෙනවනේ. ඒ නිසා ඉන්න ටිකේ සතුටින් ඉන්න, සැපෙන් ඉන්න, යන දවසර නිවිල යන්න. එතකන් හූල්ලන්න හොඳ නැහැ. පලි ගහන්න හොඳ නැහැ. සාප කරන්න හොඳ නැහැ. මොකද අපි විඳින දුකට කවුරුවත් පලි නැහැ. අපි වපුරපුවා තමයි අපි මේ නෙලන්නේ. ඒ නිසා අපි කරපුවා තමයි සසරේ දැන් මේ විඳින්නේ. කායික දුක් පීඩා එනවනම්, මානසික දුක් පීඩා එනවනම් මේ අපි කරපුවා. මේකට අම්මා තාත්තා ඥාති සහෝදරයෝ ළමයි පලි නැහැ. බුදුරජාණන් වහන්සේ පලිත් නැහැ. ස්වාමීන් වහන්සේලා පලිත් නැහැ. අපිම තමයි කරගත්තේ. ඒ නිසා අපිම විඳිනවා. අපිම වගා කරපුවානේ මේ නෙලන්නේ කියලා. සතුටෙන් නෙලන්න තියෙන්නේ. සීයෙන් විඳ ගන්න තියෙන දුකක් උනත් සීයෙන් දකින්න. එතකොට විපාක වාරයක් තමයි ගෙවි යන්නේ කියන කල්පනාව ඇති වෙන්න ඕන. ඒක විඳတာ පස්සේ ගෙවිලි ඉවරයි. දැන් මේ මොහොත වෙනකම් ඔබ මෙතෙන්ට ඇවිල්ලා අවුරුදු ගාණක් වෙන්න පුළුවන්, මාස ගාණක් වෙන්න පුළුවන්, දවස් ගාණක් වෙන්න පුළුවන්. ඒ සියලු අවුරුදු, සියලු මාස, සියලු දවස් ගෙවි ගිහිල්ලා අවසන්. දැන් තියෙන්නේ මේ ශරණය විතරයි. මේ වර්තමාන මොහොත විතර. අපිත් කියන අපි ආවේ 2006, දැන් අවුරුදු 15ක් වෙන කෝ ඒවා. එකක් අන්න නෑනේ. මතක විතරයි තියෙන්නේ. ඒ විඳපු සැප දුක් මුකුත් නෑ. ඒ මහන්සි වෙච්ච නෑ. දැනට පේන දින මේ ගොඩනැගිලි ටික විතරක්. ඒවත් ටිකෙන් ටික දුබල වෙවි තියෙනවා. හැබැයි ගත්තරම ගත්තොත් සැප දුක් විඳින්නේ කවුද? මේ ශරණයේ ඉන්න මේ කයත් මේ සිතත් විතරයි. මේ වෙලාවේ තියෙන මේ කය සැප විඳිනව හෝ දුක් විඳිනව, මේ සිත දුක් විඳිනව හෝ සැප විඳින. එහෙනම් මේකයි ක්‍රමවේදය. භාග්‍යතුන් වහන්සේ වදාළේ කිය වර්තමානයේ සිත පිහිටවන්නට සතිපට්ඨාණයෙන් ඉන්න. එතන දිව්‍ය ලෝකෙවත් නැති සැපක් අපිට විඳින්න පුළුවන්. සිහියෙන් හිටියොත්, මේ හිත එක් තැන් වුණොත්, ඒ නිරාමිස සුව ලැබෙනකොට, මෙතනම දැන් නිවිල යනකොට, තමන්ට තමන් ගැන බය වෙන්න කාරියක් නැහැ. හුස්ම වැටෙන්නේ නැහැ වගේ ප්‍රශ්නයක් නැහැ. ඒව සංසිඳනවා. ඇඟ නැහැ වගේ කමක් නැහැ. නැති එකම හොඳයි. තව තවත් නැති වෙන තරමට අපි වැඩ කරන්න ඕනේ. නැතුව මේක එන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. දෙවියන්ට යදින්න ඕනේ. මගේ කය දෙන්නේ නැහැ දෙවියනි, මට කය ලබා දෙන්න කියන්නේ. නැති වෙලා යනවනම් කොච්චර හොඳද? මේ කය නිසා කොච්චර දුකද? මේ කය ඔසවගෙන ඇවිදින්න ඕනේ. මේකට කවන්න ඕනේ, මේක නාවන්න ඕනේ, බෙහෙත් කරන්න ඕනේ. කොච්චර දුකද? එහෙව් කය දැම්මට මේ පැයේ පැයක් හරි නොදනී තියනවා කියන්නේ කොච්චර සුවයක්ද? එහෙනම් අනාගතය හොඳයි. එනකොට හොඳයි. මෙච්චර ආපු ගමන සමාහයට අඳුරු තැන් දෙන්න පුළුවන්, දුක් ඇති. නමුත් අනාගතයේ සුබ වෙන ලකුණු පේනවා. මොකද? භාවනා වඩන නිසා. මේ ලෝකෙ හිත සමාධිමත් කරගන්න බැරුව, එක්තැන් කරගන්න බැරුව කොච්චර මිනිස්සු දුක් විඳිනවද? ඒති එහෙම එකේ. මෙවැනි නිහඬ වනසෙනසුනකට ඇවිත් රහතන් වහන්සේලා ස්පර්ශ කරපු භූමියක වාඩි වෙලා, කල්යාණ මිත්‍රයන්ගේ සෙවන ලබාගෙන, බණපද අහගෙන, උපදෙස් ලබමින්, සුදුසු කාලේ සුදුසු ආහාර පානත් ලැබලා, නිදහසේ භාවනාවක් වඩනවා නම්, වඩන ලැබෙනවා නම්, ඒ වඩන භාවනාවත් හිතේ සමාධිමත් වෙලා එනවා නම්, ප්‍රඥාව අවදි වෙනවා නම්, කොයිතරම් වාසනාවක්ද? ඒක කරගන්න බැරුව, භාවනා කරන්න බැරුව කොච්චර දුක් වෙනවද? සමහර අයට එන්න බැරුව දුක් වෙනවා. අනේ අපිට එන්න විදියක් නැහැ කියලා. සමහරට ආවත් සමාධිමත් නොවෙන අයත් ඉන්නවා. විශ්ෂිප්ත බව නිසා. නමුත් ඒ කිසිම දෙයක් නැතුව අපේ හිත සංසිඳනවා නම් අපි ඒ ගැන සතුටු වෙන්න ඕන. අනේ සාදු සාදු, මං කරපු පින්වල විපාකය මට මේ ලැබෙන්නේ. මේ පුණ්‍ය විපාකයට මට උදේ දාන්න ලැබුණේ, දවල් දාන්නේ වළඳන්න ලැබුණේ. මේ කුටියක් මට ලැබිලා තියෙන්නේ. මට කාගෙමත් කරදරයක් නැතුව, අඩත් තේට්ටම් නැතුව, ඇනුම් බැනුම් නැතුව මේ නිදහසේ සැරිසරලා ඉන්න ලැබිලා තියෙන්නේ. මේ වැනි කැලේක පිනක් නිසා, පුණ්‍ය විපාක නිසා. දැන් తాවකාලිකව ආපු අයට මාසෙකට ආවගේ ඒ මාසෙ ලැබෙන්නේ පුණ්‍ය විපාක. ඊට පස්සේ ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ගෙදරණ යන, ගෙදර ගියාට පස්සේ මේ විපාක නෙවෙයි තියෙන්නේ, වෙන ඒවා. ඉතින් දිගටම ඉන්න හිතාගෙන, කියන්නේ මං මැරෙනකම් වගේ දිගටම ඉන්න බෑ අපි කාටවත්. මැරෙනකම් වගේ ඉන්න හිතනොත් එතෙක් මේ විපාක ලැබෙනවා.
ඒ සුව විපාක. ඒ සුව විපාක ලැබෙන්නේ කාටවත් බලෙන් දෙන්න බෑ මේවා. මේ උදේ දාන වේල වළඳන්න ලැබෙන්නේ. දැන් සීලවංශ ආයතනතුම් අවුරුදු 10ක් වළඳුවා මේ දාණය. අපි අවුරුදු 17ක් වළඳනවා. ඉතින් යම් දවසක කෙනෙක්ට යන්න වෙනවා නම් මේක වළඳන්නේ නැතු. ඉගෙන ගෙදරම යන්න වෙනවා නම් එයාගේ පින් අවසන් වෙලා තියෙනවා. ඒ නිසා මේ දාණය වළඳන්න මහණුනා කියලා නේ මම කියන්නේ. කිසිම වෙහෙසක් කරදරයක් පීඩාවක් නැතුව ගොඩාක් රස නොවුනත් කමක් නැහැ. මේ භෝජනේ සුවසේ ලබන්න පුළුවන් අපිට සුවසේ ලැබෙනවා. පොලේ යන්නේ නැතුව කඩේ යන්නේ නැතුව කාටවත් අතපාන්නේ නැතුව ප්‍රණීතව අභිමානවත්වයි මේක ලැබෙන්නේ. මොකද දීලා වැඳලා යනවනේ දායකයෝ. ගරු කරලා දෙන්න හිඟන්නට දෙන වගේ දීලා යන්නේ නැහැ. දීලා වැඳලා යන්නේ. ආන්න එහෙම එකක් වළඳන් ලැබිලා තියෙන පින නිසා. ඒක තමයි කාරණේ. නිසා ඒවා ලැබිලා තියෙනවා. සුවපහසු චීවර ලැබිලා තියෙනවා. කුටි සැනසුම් ලැබෙනවා. ඉතින් තව මොනවද ඕනේ? හිතේ සැපේ ඇති කරගන්න. ලැබිච්ච වාසනාවට පයින් ගහන්න එපා. කොයි වෙලාවකවත් මේ ලැබිලා තියෙන මැණිකක් අර අන්දයා මැණිකට පයින් ගැහුවා කියන දන්නේ නැති කමට. ඉතින් අපි අන්දයෝ නෙවෙයිනේ. අපිට තේරෙනවා හොඳට. ඉතින් මේ ලැබිච්ච පුණ්‍ය වාසනාව දවසින් දවස දිනු කර ගන්නවා මිසක කවුරු නිසාවත් පිරිහෙන්නේ නැති විදියට අපි හිත දිනු කරගෙන අදිෂ්ඨාන ඇති කර ගන්න ඕන. කවුරු නැතත් මම මේ ගමන යන සමාහට දැන් පැවිදි වෙච්ච අපේ මෙහෙණින් වාසල ඉන්නවා. සමාහට පැවිදි වෙන්න 4-5 දෙනා ආවා. නමුත් ඒ හැමෝම දැන් ගෙවල් වල ගිහිල්ලා මොන හේතුවෙන් හරි. නමුත් කමක් නැහැ මම ඉතුරුණානේ. ඒ කට්ටිය ගියා මම ඉතුරුණා. එතකොට Taman සතුටු වෙනවා. ඒ කට්ටිය ගියකට සතුටු වෙනව නෙවෙයි. එයාලා යද්දි යද්දි මම නතර වුණා. ඒ නතර වෙච්ච එක සැපයි කියලා දන්න නිසා තමයි සතුටු වෙන්න පුළුවන්. නැත්තම් සතුටු වෙන්න බෑනේ. දැන් Taman ඒ සුවේ මෙනේ කරගෙන අනේ අනිත් අයට බැරි වුණා මට ඒ වාසනාව ලැබුණා. මම පින් කළා. ඒ පිනේ විපාක මට ලැබුණා. එහෙනම් ඔබ හැමදෙනාම සතුටු වෙන්න මේ මොහොතේ අපිට සුවෙන් මෙතන ඉන්න ලැබිලා තියෙනවා නම් මේ කෑම කතාව විතරක් නේ මම කියන්නේ. මානසික සුවේ කොච්චර වටිනවද? කෑම නම් ඉතින් මොනවදනේ හැමදාම කනවනේ. දැන් ඒක එපා වෙලා සමහරට. නමුත් ඊට වඩා දේ වටින්නේ මේ නිදහස ඉන්නක. ප්‍රශ්න නැතුව ඉන්න ලැබෙන එක. ඒ නිසා මේ සත්පුරුෂ දෙවියන්ගේ ආශිර්වාද ලැබමින් කල්යාණ මිත්‍ර දායකයන්ගේ සොයා බැලීම මත ඔවුන්ගේ උපකාර ලැබමින් කල්යාණ මිත්‍ර ගුරුවරුන්ගේ කල්යාණ මිත්‍ර සප්පාය ලැබමින් පුත්කල සප්පාය ලැබමින් අපි මේ ගෙවන්නේ නම් මේ හැම ශණයක්ම මේ මොහොත වර්තමාන මොහොතත් පුණ්‍ය විපාකයක්. අපි ධර්මයේ කියනවා සෝත ප්‍රසාදී කුසල් විපාක. දැන් මේ ධර්ම කරුණ අහන්න ලැබෙන්නේ සෝත විපාකය සෝත විඥානේ කුසල් විපාකය. ඒක වර්ධනය කරගන්න මේ වෙලාවේ ඇති වෙන්නේ කුසල් සිත්. ඒවට කියනවා මහා විපා මහා කුසල් සිත් කියලා. මහා කුසල් ලැබෙන්නේ විපාකයක් රැස් වෙන්නේත් කුසල්. සමහරට අකුසල් විපාකයෙන් ලැබෙන දර්ශනය හාඬ සමහරට කුසල් විපාක වෙනවා. ඒක ටික අමාරුයි. ඒ කියන්නේ දැන් අපි ගත්ත අසුචි වගේ දර්ශනයක්. ඒ කියන්නේ සතෙක් මැරිලා ඉන්න වගේ දර්ශනයක් අපි කියනවා චක්කු විඥානේ උපේස්සහසහක චක්කු විඥානේ අකුසල් විපාක. හැබැයි යා වැඩුවත් අසුබේ මේක පිළිකුල්ය කියලා. ආන්න යා ඒකෙන් මතු කරගෙන තියෙනවා කුසල් සිතක්. නමුත් එතන ද්වේෂයති කරගත්තනම් ගොඩක් අය කරන්නේ ද්වේෂයති කරගන්නේ ගැටලයි ගඳත් එක්ක. අකුසල්ම තමයි. යම් කිසි කෙනෙක්ට භාග්‍යවතුන් වහන්සේගේ බුදුරුව දකින්න ලැබෙනවා. චෛත්‍ය රාජයන් වහන්සේ දැන් බලන්න මෙහි ඉන්න අයට උදේ නැගිට්ටම පේනවා. ඕන වෙලාවක එළියට ගිහින් බැලුවොත් පේනවනේ චෛත්‍ය රාජයන් වහන්සේ ඕන දනකට පේනවා මෙහෙ. ඉතින් චක්ක විඥානේ කුසල් විපාක හැමදිස්සෙම. ඉතින් ඒකෙන් රැස් වෙන්නේ මොනවද? කුසල් විපාක. ඒ හේතුක කුසල් රැස් වෙනවා. දැන් මේ බණ අහනකොට මේක වදයක් වුණොත් කෙනෙක් අන්න එයාට අකුසල් විපාක වෙනවා. අකුසල් විපාක වශයෙන් හිතෙනවා. නමුත් සෝත විඥානේ කුසල් විපාකයක් තමයි මේ ලැබින්නේ. හැබැයි මේ මොහොතේ ගැටෙනවනම් අකුසල්. මේ මොහොතේ තවත් එයා සතුටු වෙමින් ඒ ධර්ම කරුණ හිතර අරගෙන වීරිය ඇති කරගෙන නිවන් මඟට උත්තේජනයක් වේවා කියලා සමන් අදිෂ්ඨානයක් කරගන්න ඕන නැත්නම් පොහොරක් කරගන්න ඕන. එයාට දැනුත් ඇති වෙන්නේ මහා කුසල් සිත්. මොනවද මහා කුසල් සිත්? සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික ආදී සිත් අටක් තියෙනවා. සතුටින් නුවණින් යුතුව පහළ වෙන සිත්.
නැත උපේක්ෂාවෙන් යුතුව සතුටින් උපේක්ෂාවෙන් යුතුව නුවණ යෙදিলা හෝ නුවණ නැතුව හෝ යදෙන සිත් තියෙනවා. ඉතින් මේ වටක් තියෙන එකට නමුත් ඉතින් හොඳම එක තමයි මම මේ කිව්වේ සතුටින් නුවණත් යෙදিলা කවුරුවත් බල කරන්නේ නැතුව අපි මේ පින්කම් කරනවා. දැන් ආරම්භක දවස්වල අපි බුද්ධ වන්දනාවට ඇවිල්ලා හොයලා බලලා මේවා කරලා දුන්නා. මොකද හේතුව ආරම්භය නිසා සමහරට වීරිය අඩු වෙන නිසා ලොකු සායනාසලා එනකොට අපිට සතුටුයි. නමුත් මම හිතන්නේ මේ දවස්වල දැන් අපි එන්නේ නැහැ, ඉගෙන හොයන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ කවුරුවත්, අදාළත් නැහැ කාටවත්. මොකද අපි දන්නවා දැන් ගාත ටික පුරුදු වෙලා තියෙනවා. හරි වෙලාවට උදේ පහ වෙනකොට බුද්ධ වන්දනාවට එනවා ඒ ණය තනියෙන් කරගෙන යනවා. ඇයි? තමන් සුවපත් වෙන්න ඕනේ. දැන් ආපු ආපු නැති අයට පින් රැස් වෙන්නේ නැහැ. එතෙන් ඩාපු කෙනාට පින් රැස් වෙනවා. ඒක කරන්නේ මොකද්ද? මම මේක කියන්න ගියේ ඒක වෙනම ගුණ වෙන්නේ නැහැ කියලා හරි චෝදනා කරන්නේ නෙවෙයි. ඥාන සම්පයුත්තයි අසංකාරිකයි. මොකද දොරට තට්ටු කරලා බෙල් ගහලා කතා කරගෙන ගිහිල්ලා නෙවෙයිනේ වන්දනා කරවන්නේ. ඒ නිසා අසංකාරික. ඉතින් අර නිදි මර ගාතේ නිදි ගිරා වැටි වැටි ගිහිල්ලා නම් වඳින්නේ සසංකාරික. දැන් අවස්ථාව ලැබිලා තියෙනවා, මග පෙන්වීම ලැබිලා තියෙනවා. තමන් විසින්ම ස්වාමීන් වහන්සේලා බැලුවත් නැතත් මේ දිනචරියාව කරගෙන යනවා නම් එයාට ඇති වෙනවා සෝමනස් සහගත මහා කුසල් සිත. එයා අසංකාරිකව කරගෙන යනවා. එහෙනම් එහෙම කරගෙන යාම තමයි ගොඩක්ම වටින්නේ. එතකොට කාටවත් කරදරයක් නැහැ. මොකද තමන්ගේ වැඩේ හරියට කරනකොට, දෙවෙනි කෙනත් එහෙම හරියට කරනකොට, තුන්වෙනි කෙනත් කරනකොට, ඉන්න ඔක්කොම කරනවා නම් ප්‍රශ්න නැහැනේ. ප්‍රශ්න නැහැ. ප්‍රශ්න තියන්නේ මේක කඩ කරලා තමන් අනවශ්‍ය දේවල් කරනකොට අපි හිතුව එක්කෙනෙක් අනුන්ගේ උපදූප වෙනවා කියලා. එයා ඒකට ඈඳ ගන්න තවත් චාලුවෙක්. එතකොට එයාගේ භාවනාවත් කැඩෙනවා. සමහරට ඔය උපදූප කතා කරන්න ගියාම බුද්ධ වන්දනාව අමතක වෙනවා. ඒ තරම් රසයිනේ ඔය අනුන්ගේ වැරදි අඩළු හොඩුකම් කතා කරනකොට. හරි හරි සතුටුයි අපිට. ඒක අර ලාමක සතුටක්. ඒක ලැබෙනකොට අනේ බුද්ධ වත අමතක වෙනවා. ඒ කියන්නේ තමන් අයහපතිය දුන විතරක් නෙවෙයි තවත් කෙනෙකුගේ නිවන් මඟටයි තමන් අකුල් එල්ලලා තියෙන්නේ. එනම් කෙනෙක් හරියට තමන් වැඩේ කරනවා කියන්නේ අනිත් හැමෝටම තමන් කරන්නේ අනුග්‍රහයක්. ඒක එකපාරට පේන්නේ නැහැ. මෙයා ඕ අපිට උදව් කරේ නෑ නේ. නෑ, එයා කරලා තියෙන මොකක්ද? එයාගේ වැඩේ කරගත්ත එකනේ ලොකුම උදව්. ඒ අනුන්ගේවට ඇඟිලි නොගහ. අර අපි අහලා තියෙන ඔය තියෙනවා මොකද්ද මේ ලීරණ තැනකට ගිහින් තියෙන වඳුරු රිලවෙක්. වඳුරෙක් වෙන්න පුළුවන්. උන්ගේ නැට්ට තියෙනවනේ දෙගොල්ලන්ටම. ඉතින් කුණ්‍ය ගහලා යනවා මේ අර ලීරණ කට්ටිය. ඉස්සර උඩ ඉඳන් ඉරන්නේ පට්ටලියක තියාගෙන. ඉතින් ඉරලා දැන් ගිහිල්ලා කෑම කන්න ගියාට පස්සේ රිලව බැලුවා ගිහිල්ලා. දැන් මේ මිනිස්සු මේක ඔබනවා මොකද කරන්න කියලා. කකුල් දෙක දෙපැත්තට දැම්මා. නැට්ට වැටුණා අර මැදට. ඇද්ද කුඤ්ඤේ. මොකද වුනේ? නැට්ට අහු වුණා. නැට්ට නැති නිසා මතක් වෙන්න ඕන අනුන්ගේව හොයන්න ගියොත් අපිටත් වෙන්නේ නැට්ට නැතුව යන්න තමයි. ඉන්න උන් හිට දැන් අහිමි වෙනවා සමහර විට. සරණාගතේ බවට පත් වෙනවා. ඇයි? අනුන්ගේ හොයන්න ගිහිල්ලා අර තිබිච්ච සැනසෙල්ලත් නැති වුණා. ඒ නිසා වඳුරුන්ගේ වැඩක් තමයි ඒක. මිනිස්සුන්ගේ වැඩක්. මිනිස්සුන්ගේ වැඩේ ප්‍රඥාවන්තයන්ගේ වැඩේ මොකද්ද? ලෝකෙ පෙරළුණත්, ලෝකෙම නිඳා කළත්, අපහාස කළත්, තමන් යන නිවන් මඟ හරිනම්, තමන් නිවැරදිනම්, තමන් බලවත් විශ්වාසයෙන් සතුටින් තනිව ගමන් කරනවා. එතකොට මේ කට්ටිය ඔක්කොම ලෝකෙම එක පැත්තකට අපිට ඇඟිලි දික් කරත් ප්‍රශ්නයක් නැහැ. මම හරි මාර්ගේ නම් යන්නේ. හැබැයි මමත් යන්නේ වැරදි පාරේ නම් අන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමන්ට විශ්වාස නම් භාග්‍යතුන් වහන්සේ වදාළ විදියට මම යනවයි කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ. ගෙදර අය චෝදනා කළත්, ගමේ අය චෝදනා කළා, රටම චෝදනා කළා. කාත් කවුරු නැති වුණත් මොකද ප්‍රශ්නයක් නැහැ. මට ලෞතර බුදුරජාණන් වහන්සේ ඉන්නවා. මොකද මං ඒ ගමන යන නිසා. ඒ ධර්මයේ පිට තියෙනවා, කල්යාණ මිත්‍රගේ පිට තියෙනවා. ඒක නිසා හැමෝම අපේ ප්‍රශංසා නොකළා. මොකද මේ ගමන යනකොට ගොඩක් අය ප්‍රශංසා කරන්නේ නැහැ. ගෙවල් වල ඥාති වාහන පුරවගෙන එන්නේ අරන් යන්න. මෙහෙම ගමනක් ආව. පහුගිය කාලේ අපි අත්දැක්කනේ ඩිම බට් එකේ නැගගෙන ආව කට්ටියක්. ඇයි ආවේ? මේ ගමන යන්න දෙන්නේ නැහැ කට්ටිය. බලන්ගෙන ගෙදර උස්සන් යන්න. වලම්ම හොදපන්. කෑම තම්බපන්. අපි විඳින දුක උඹත් විඳපන්. උඹ ගැලවෙන්න එපා මේකෙන්. ඒකයි ආලගේ ප්‍රාර්ථනාව. කවුරුත් කැමති නැහැ එකෙන් ගැලවෙනවට. ලොවක් චෝදනා කරાવી ළමයි දාලා ආවා. යුතුයකන් දාලා ආවා. තනියෙන් ඔහේ සැපෙන් ඉන්නවා. අපි දුකේ ඉන්නවා.
කමක් නැහැ ඉතින් මම සැපෙන්නේ ඒ නිසා ඒවත් ඒ විදිහේ නිවන් දකිනගෙන තමන් ගැන හිතන එකට අපි කියන වචනෙකුත් ආත්මාර්ථගාමී ලෝකෙ හොඳම ආත්මාර්ථකාමීන් තමයි නිවන් දැකලා තියෙන්නේ ලෝකෙ ගැන හිත හිත ඉන්න කියොත් කවදාවත් නිවන් දකින්න වෙන්නේ නැහැ අනිත්යයට බත් අම්බනකම් අනිත්යගේ වළං හොදනකම් එයා දාරිනකම් අපේ ඇදී අපිට අරින්න බැරි වෙනවා ඒ නිසා සතුටු වෙන්න ඕනේ ලොවක් දුක් වෙද්දී ලොවක් චෝදනා කරද්දී අපි චෝදනා නොකර ඉන්නවා දුක් නොවී ඉන්නවා සැපෙන් ඉන්නවා බුද්ධ වන්දනාවට උදේම යනවා උදේ භාවනාවට එනවා දවල් වන්දනාවට යනවා හවස විවේකයෙන් ඉන්නවා භාවනාව කරනවා බුද්ධ වන්දනාවට යනවා ආයමත් වැඩිහිටි වන්දනාව කරලා මේ වගේ ධර්ම දේශනාවක් අහලා කුටියට ගිහිල්ලා සැතපෙනවා සැපද නැද්ද පුදුම සපන්නේ තින් දැන් මේක gedara ඉන්න කාටද තියෙන්නේ මේ මිනිස්සුන්ට සමහර හිත හදා ගන්න බෑ මෙහෙම ඇවිල්ලා වැඩ කරගෙන යන්න ඉන්න බෑ මොකද එකේක ඇබ්බැහි වීම තියෙනවා කාම භෝගී පුරුදු තියෙන්න පුළුවන් අරේ කාම භෝගී පුරුද්දට ඇබ්බැහි වෙලා වහල් වෙලා ඉන්නෝ එන්නේ සමහර අය කියන පත්තර නොබල ඉන්න බෑ පිරිමියා ඉන්න සුරුට්ට නොබී ඉන්න බෑ ගංජා ගහපු කෙනා ගංජා නොගහ ඉන්න බෑ අරක්කෝ ටිකක් බොන්න නැතු ඉන්න බෑ ඔයගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ඒකයි මිනිස්සු එන්නේ නැත්තේ නැත්නම් අපි බලන්නේ අයියා අප්පා මෙච්චර කන්නක් දීලා කුටිත් දීලා ඔක්කොම දීලා ඉන්න බැරි කියලා ඉන්න බෑ මොකෝ වරවට ඇබ්බැහි වෙලා ප්‍රවෘත්ති බලන්න ඕන සමහර අයට උදේ ප්‍රවෘත්ති ටික බලා ගන්නවා ඉතින් අර ප්‍රවෘත්තියට යට වෙන මුළු නිවන් මගම නැත්නම් පංචකාම සේවනයේ මොන හරි ඇති ආශාදයක් ඉතින් මේව අත්හැරපු ගෙනයි කඩා බිඳගෙන මේ ඇවිත් ඉන්නේ එයාලා හැබැයි සල්පයි බොහෝ නැත ඒ සල්පේට ඔබයිති වුණා තාවකාලික වයිති වුණා කියලා සතුට වෙන්න ඕන ඒක නැවත යන්න ආපු අය ඉතින් ස්ථීරව ඉන්න හිතන් ආපු ඒ කියන්නේ මැරෙනකන් හොඳේ බය මේ දිගටම ඉන්න එපා මැරිලත් ඉන්න නෙවෙයි බලාපොරොත්තුව මැරුණම යන්න මැරෙනකන් ඉන්න බලාපොරොත්තු වෙන අය තවත් සතුට වෙන අනේ මම මැරෙනකන් මේ නිවන් මාගේ ඉන්නවා ගෙදර යන්න බලාපොරොත්තු නැහැ හිතන්න කවදා හරි මේ ජරමර කරදර ගෙවාගෙන මම එනවා ඒක හිතන්න මම දැන් ඉස්සර නා අපි ටිකක් වීරවන්ත කළා දැන් එහෙම කියන්නේ මොකද අර කලබල වෙලා කොරස්කොටෙත් අත දා ගන්න බැහැ කියලා අපි ඇත්තටම අහලා තිබුණා ඒක දැක්කේ මෙහෙදි ළඟදි දැක්කේ ගිය මාස දෙක තුනක් කරන දැකලා ඒ නිසා යුතුයකම් තියෙන ප්‍රශ්න තියෙන කිසිම කෙනෙක් අපි වීරය ඇති කරවන්නේ නැහැ උනන්දු කරවන්නේ නැහැ නවතින්න කියලා මොකද යාළේ ඒවා නිවිසඳගෙනම නිදහස් වෙලාම පිරිසුදු හිතින් මෙන්න ඕන නැත්නම් ਉਹ ආයමත් හිතේ හොල්මන් කරන මගදී හරි කරදර යන්න ඉන්න එකත්තම දැන් ඔය ජෝඩුවක් හිටියා යනවා එනවා පොඩි දුර නෙවෙයි ගොඩක් දුර යන්නේ තෙල් ගහගෙන තෙල් පුච්චගෙන ගිහිල්ලා ආයෙත් තෙල් පුච්චන් ඇවිල්ලා අවසාන වශයෙන් යන්නව ගියා මොකද මගේ හිත හැදිලා තිබුණේ ඒ වෙලාව ආයෙ එන්න කියන්නේ නැහැ කියන තත්ත්වෙට ආයෙ වීර ඇති කරවන්නේ නැහැ කියන මොකද ප්‍රශ්න තියෙන කිසිම කෙනෙක් නවත්ත ගත්තොත් බලෙන් ඒක අපිට ප්‍රශ්නයක් ඒ නිසා ඔබේ ප්‍රශ්න ඔබ විසඳ ගන්න දක්ෂ වෙන්න හිත හදා ගන්න බලන්න නැත්තම් ඔය දෙකෙන් එකක් කරන්නේ කො ප්‍රශ්න විසඳලා ඉවර වෙන්නේ එතකොට පණ තිබුණොත් එන්න නැත්තම් පරලෝ ගියොත් ඊළඟ ආත්මය හරි එන්න නැත්නම් ඒවා අමතක කරන්න පුළුවන් නම් ඒත් කමන්නේ තෝ ඒක තියාගෙන හිතේ තියාගෙන ඒකත් ඕනේ මේකත් ඕනේ එහෙම බෑ එක හිතින් අර ටික අතහැරලා දාලම එන දවසක් තියෙනවා නම් අන්න එදාට තමයි අපිට මේ සැනසෙල්ල ඉන්න පුළුවන් ඉතින් මේ ළඟදී මෑතකදී තුපාසිකාව බොහෝ දෙනෙක් කතා කරා වරින් වර ඉතින් කුටි පහසුකමුත් අඩුයි අපිට ඒ වගේ මෙයාලට නොයෙක් ප්‍රශ්න තියෙනවා කෝ සමහර අයට ණය තියෙයි කිව්වා ඉතින් මං කිව්වේ ඒවා විසඳ ගන්න ණය ගෙවන්න එතකම් වැඩ කරන්න ඔය කර්ම විපාක තමා තියෙන්නේ ඒවා ගෙවන්න එතකොට හරිනේ මවන් නිදහස යන්න නිදහස නේද අපි මෙහෙදි බණක් කියනවා මේ සංසාරේ දුකයි හෙට මැරෙයිද දන්නේ නෑ අද කොහොම හරි මහාන වෙන්න ඕන දැන් ඔහොම වීරයවන්ත කරනකොට මේ මිනිස්සුන් ගෙදර යන්නත් නෙවෙයි බණ ටික අහලා යන ලැජ්ජයි ඉතින් අර ලැජ්ජාව නිසා මෝණිච්චාවට ඉන්නවයි කියනවා ඊට පස්සේ ගෙදර කට්ටියට අනිත් දාවට පස්සේ අනේ ඉතින් ගෙදර අයත් එන්න කියනවනේ හිත රිද්දන්න හොඳ නෑනේ ළමයන් හිත රිද්දුවොත් පව් නේද ස්වාමින්වහන්සේ එහෙමත් අහනවා ඔව් පව් තමයි කෙනෙක්ට දුකක් දීලා අපි විඳින සැපේ මොකද්ද එහෙමත් කියනවා ඒක නෙන්නම් හොඳයි එහෙනම් ගිහින් එන්නකෝ ඒ ගිහින් එන්නකෝ කියන්නේ එයි කියලා නෙවෙයි සාමාන්‍යයෙන් ඉතින් අපි සිංහල මිනිස්සු නිසා අපේ පුරුද්දක් තියෙන කෙනෙක් යනකොට හොඳයි සපරිස්සමෙන් ගිහින් එන්න කියලා හැබැයි අපි දන්නවා ගිහින් විතරයි එන්න වෙන්නේ නැහැ
ඒවා මේ නිකන් කට ගන්නවට අපි කියනව නෙවෙයි මේ අවුරුදු 17ක් 18ක් විතර අපි මේ ශාසනයේ ජීවත් වෙද්දි දැකපු දේවල් ඔය ඔක්කොටම වඩා මේ උපාසිකාව ගැන අත්දැකීම් ලැබුණා මේ පහුගිය මේ ගිවිච්ච මාස දෙක තුනේ ඒක නිසා දැන් කියන්නේ නැහැ කාටවත් අනේ ඉන්න නතර වෙන්න මොකද බලෙන් කන්න දෙන්න ඕනේ නැහැනේ ගිහිල්ලා පරිප්පු කාලා එන්න එන්න දවසක එන්න තීරුම් අරන් ඔය විසඳගෙන මොකද අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ මොකද අපිට කිසි ප්‍රශ්නයක් නැහැ අපි සැනසille ඉන්නේ අපි නිවීමෙන් ඉන්නේ අපි සුවෙන් ඉන්නේ සුසුකං වත ජීවාම වේරිනේසු අවේරණ වෛරකරණ ලෝකේ අපි වෛරණ කර සැපෙන් ඉන්නවා තණ්හාවෙන් ගැටෙමින් ඇලෙමින් බැඳෙමින් ඉන්න ලෝකේ ඒව අතහැරගෙන පුළුවන් තරම් සැපෙන් අපි ඉන්නවා සුසුකං වත ජීවාම උස්සුකේසු අනුස්සුකෝ මේක විදිහේ වෙහෙස විදින මිනිස්සු අතර අපි වෙහෙස නොවි ඉන්න අපිට කියන පොලේ යන මිනිස්සු අතර අපි පොලේ යන්නේ නැතු ඉන්නෝ කඩේ යන්නේ නැතු ඉන්නවා කියලා ඒකත් සැපන්නේ දැකලා දැන් මතක නැත්තම් පොඩ්ඩක් බස් එක යන්න පොළ දවසට අර මලු වල බඩු පුරෝගෙන එල්ලගෙන හිටගෙන යනවනේ ඒවත් සමාල දවසට මට හම්බ නැහැ මම ඉස්සරහා සීට් එක වාඩිලා යන උපාසකම්මල අපේම දායකාව අර ලොකු බෑග් වල එලෝලු පුරෝගෙන උස්සගෙන එක පැත්තක් පහත් වෙලා ඒත් අරග ඉල්ලගෙන ඉනවනේ මොකටද මේ ජීවිතය ගෙවන්නේ ඉතින් එහෙම ලෝකේ අපි අනුස්සක උස්සා රහිතව සුවසේ ජනල් දොරවල් වහගෙන මං යෝජනා කරනවා දවසෙම සැතපුණක් සැපයි ඇයි ඒ කිසිම දුකක් අපිට එහෙම කුවකල සැතපෙන්න එපා මොකද ඒක ඇඟට හොඳ නැහැ නවදි වෙලා භාවනා කරන්න නමුත් අඩුම වශයෙන් ගත්තොත් භාවනා නොකර කෙනෙක් සිහියෙන් කුටියට වෙලා ඉන්නව නම් පාඩුවේ ඒකත් සැපක්. ඇයි අර මේ දුක් විඳින ලෝකෙ මිනිස්සුන්ගේ දුක අපිට නැහනේ. ඒ දුක අපිට නැහැ. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ එකයි අපි සැපෙන් ඉන්නේ මේ දුක් විඳින ලෝකෙ වෛර කරන ලෝකෙ වෛර කරන්නේ නැතුව. දුක් විඳින ලෝකෙ දුකට වැටෙන්නේ නැතුව. එනං ඒ උදාහරණය අපි පළ කරන්න ඕන නිතරම හිතන්න ඕන කවුරු ආවෙනදත් කමක් නැහැ අපේ අම්මත් නැති වෙයි එන්නේ අපේ තාත්තා එන්නෙත් නැති වෙයි අපේ මල්ලිලා එන්නෙත් නැති වෙයි නංගිලත් එන්නේ නැති වෙයි සමහරට ඔබේ දරුවෝ එන්නෙත් නැති වෙයි කමක් නැහැ මං ආවනේ මං නිවන් මගනේ ඉන්නේ මං නිවනට යන්නේ මේ බුරුතු පිටින් යන්න බෑ අම්මලා තාත්තලා අයියලා නංගිලා ඔක්කොම එල්ලගෙන යන්න බෑ මේක යන්න පුළුවන් නම් හොඳා නමුත් එන්නේ නැනේ අපේ හිත නෙවෙයි යාළට තියෙන යාළගේ වෙන හිතක්නේ අපි හිතන අපේ හිතම නම් තියෙන්නේ කියලා නමුත් තේරෙනව නෑ දෙහිතක් පස්සේ තේරෙනව සමහර අය හිතන අනේ මගේ හිතම අපි දෙන්න දෙන්නේක් නෙවෙයි එක්කෙනෙක් නෑ පස්සේ තේරෙනව දෙන්නේ තමයි එක්කෙනෙක් වෙන්න බෑ එහෙමනම් මේන ගමනත් ඒ අයකට එන්න ඕන ඔයි කොයි තැන් වල ඇවිදින්න ආවත් මං හිතනවා නිවන් මග යන්න ගොඩක් යාළුවෝ එන්නේ නැහැ. ගොඩක් ඥාති එන්නෙත් නැහැ. ඒ හැමෝම නතර වෙද්දී අපි තනියෙන් එන්න ඕන ගමනක් තමයි නිවන් මග කියන්නේ. මොකද ඒක ලේසි නැහැ. ඇට රිදෙනවා. හිතට දැනෙන වැඩි දුකයි. දාලා ඉන්න බෑ සමහර විට. ඒ දැකලා ඇති ගෙවල් වලින් මහානෙන් එනකොට අඬනවනේ ඔක්කොම. අපේ නැන්දලපෝ ඇඬුවා. ඇඬුවා කියලා අපි තඩාන්න හිටියනම් අපිට එන්න වෙන්නේ නැහැ. එයාල අනන්න දීලා අපි දුවලෙන්න ඕන. එහෙම තමයි මොකද සතුටින් කවුරුත් ආපු ගමන නෙවෙයි මේ නිවන් මාර්ගය කියන්නේ. මේක දාලා එන එක නැත්හැරලා එන එක මලගයක් වගේ එකක්. කවුරු තරණ දැන් මහාන පිංගම් වෙලාවට වුණනම් බලන්නකෝ. සිවුර දෙන්න එපා අඬාඬ. එතකොටවත් හිත හදා ගන්න බෑ මිනිස්සුන්ට. මේ මහාන වෙන වෙලාවේ සුබ මොහොතේ අඬන්න හොඳම නැහැ. ඒත් අඬනවා. එනං කාගේවත් උදව් නැහැ මේකේ. තමන්ට තමන් විතරයි. උපකාරයට ඉන්නව නම් ඉන්නේ කල්යාණ මිත්‍රෙක් විතරමයි. සා කල්යාණ මිත්‍ර ගුරුතුමන් ඉන්න පුළුවන්. සමහරට ගුරුවරුත් නැති වුණොත් ගුරුවරුත් අපිව බැහැර කළොත් අපිට හිතන දින මට ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉන්නවා. ගහක් මුල වාඩි වෙලා හරි තනියෙන් හරි මට උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේව සිහි කර කර
ශ්‍රී සද්ධර්මයේ සීකර කර මේ දවස ගෙවන්න පුළුවන්. මගේ නිවන් මග යන්න පුළුවන්. ගුරුවරු නැහැ කියලා තැවෙන්න ඕනෙත් නැහැ. එහෙම වෙන්න පුළුවන් සමහර අයට. දැන් මේ අයට එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි අත්දැකලා තියෙන එහෙම දේවල් තිය අපිට සිද්ධ වුණා. ගුරුවරු නැතුව අපිට ඉන්න වුණා පස්සේ කාලෙක. ගුරුවරු විසින් බැහැර කළා. නැත්නම් අපි ගුරුවරුන්ගෙන් බැහැර වුණා. ඊට පස්සේ ගුරුවරු අපි අමතක කරා. ප්‍රීතන නනේ ගුරුවරයෙක් නැති මේ ජීවිතේ මොකටද? එහෙම හිතන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා කියලා අපි හිතන්න ඕනේ. තමයි අපේ ගුරුවරයා. අපේ ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් මෙවැනි තවත් ගුරුවරයෙක් ඉන්නවා නම් හොඳයි තමයි. මං කිව්වේ නැතිනම්. කවුරුත් අපිව බැහැර කළොත් අම්මා තාත්තාට අපිව එපා වුණොත් ඥාතීන්ටත් අපිව එපා වුණොත් අපේ ලොකු සායනාසයටත් අපිව එපා වුණොත් කාත් කවුරුන් නැති වුණොත් දැන් කවුද ඉන්නේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේය. තමන් රකින්න ගුණය ධර්මය. එන එහෙම හයිය හිතක් නැතුව අර යකෙක්ගේ වගේ හිතක් යක්ෂ හිතක් නැතුව මේක යන්න බෑ. එහෙට මේ ඇඹරි ඇඹරි යන්න බෑ. ඇඟේ ඇතිල්ලි ඇතිල්ලි යන්න බෑ. තව කවුරු හරි නිකන් හේතු වෙන තියාගෙන මේක යන්න බෑ. තනියෙන් යන්න වෙන්නේ. සසර ගමනම තනියෙන් යන්න තියෙන්නේ. ඒ නිසා මේ නිවන් මඟ පවා අපි යන්න ඕන තනියෙන්. දැන් මේ මෙහෙණින් වාසිට දෙනු තනියෙන් මට උදේ වන්දනාවට යන්න බෑ. ඇයි? තනියෙන් යන්නත් තියෙන්නේ. අලි ඉන්නවද දන්නේ නැහැ. යක්කෝ ඉන්නවද? දැන් එහෙම හිතුවනම් මේ මෙහෙණින් වහන්සේට මේ මහානකම කරන්න බැරි වෙනවා. නමුත් දැන් මොකද තත්ත්වය? උදේම නැගිටලා එළියට ගිහින් තනියෙන් සක්මන් කරගෙන තනියම වන්දනාවටත් ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගන්නවනේ. දැන් මොන හිතද තියෙන්නේ? යක්ෂ හිත. අපි යකෙට්ටවත් බය නැති හිතක් තියෙන බය චුට්ටා රිලවුන්ට බයනේ. යක්කුන්ට බය රිලවෙත් දැක්කම බය වෙනවා. ඉතින් මේ බය ඇති වෙනවා මොකද සත්තුනේ. නමුත් අපිට අර අමනුෂ්‍යයෝ ගැනවත් කිසිම කෙනෙක් ගැන බයක් හිතෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මෙනෙහි කර කර යනකොට. හිටපු ගම සත්තු පයින්න පුළුවන්. සත්තුන්ට බුදුගුණ කියලා හරියන්නේ නැහැ. ඒ වෙලාවට පොල්ලක් අතට ගන්න. සත්තු එනවා වගේ පේනකොට දැන් සූදානම් ශරීරයෙන් ඉන්න ඕනේ. මොකද නැත්තම් අපිට බෙහෙත් කරන්න යන්න වෙනවා. එතකොට භාවනා මග හැරෙනවා. ඒව වෙනම පැත්තක්. නම බලන්න මේ කැලේ මෙයා ඉන්නේ මොකක් නිසාද? යක්ෂ හිතක් තියෙන නිසා. නැත්නම් අර කලින් කිව්වාගේ දිවි මකුලුව පැන්න ගියා දුවයි. අර මල්සරේ පැන්නක් තියෙනවා නයෙක් පැන්නයි කියලා. මල්සරා කියන්නේ නයා නෙවෙයිනේ. දැන් අදත් මගේ එන කකුලේ වැදුනා මල්සරෙක් ඇවිල්ලා. මල්සරා සැර නැහැ. හැබැයි මල්සරාට කියන්නේ නයයි කියලා. එහෙම හිතුවොත් බෑ. ඒ නිසා අනේ දක්ෂකම ඇති කර ගමු. එහෙමනම් මම හිතනවා දැන් මේ ස්ථානේ දැන් මේ මොහොතේ ඉන්නේ බණ අහන්නේ අන්නේ වගේ අය. අනිත් ඔක්කොම හැල්ල ගියා. ඔය එක එක කට්ටිය ආවා ඉන්න ඕනේ කියලා මම ඉන්න බැරි වුණා. ඇයි බැරි වුණේ? දිවි මකුලුවට බයයි, නයාට බයයි, පොළඟට බයයි, පිඹුරට බයයි, අලියට බයයි, කරුවලට බයයි, තනියෙන් ටොයිලට් එකට යන්න බයයි, තව කවුරු හරි ඕනේ, තනියෙන් කුටියේ ඉන්න බයයි. ඉතින් මෙහෙම කොහොමද නිවන් දකින්නේ? එහෙම බෑ. ඒ නිසා තනියම ආවේ තනියම යන්නේ. ඉන්න ටිකේ තනියෙන් ඉන්න පුරුදු වුණොත් මොන තරම් සැපයිද? බ්‍රහ්මෙක් වගේ. ඔය තනියෙන් දැන් කුටියක් ලැබුණම දවසට බලන්න කොච්චර සැපද කියලා. තාම අර කුටි හදාගෙන යන නිසා තාම ඒ සුවේ විඳලා නැහැ මේ අලුතෙන් ආපු අය. අපි නම් විඳිනවා. තනියෙන් ඉන්න එක කොච්චර සුවයක්ද? තනි වූයේ බ්‍රහ්මෙක් වැනි කියලා නිදේශනාවේ තියෙන. ඉතින් ඒ සුවේ විඳ ගන්න. තනි නොතනියට බුදුගුණ හිතන්න. භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා. ඒ සෝණ කැලේක ඕන අඳුරක එළිය වැටේවි බුදුරජාණන් වහන්සේ ගුණ සීකලොත්. සුදත්ත මානව කියන තනාත පිණි සිටුතුමා සීතවනේ මහා සොහොම්බිම මැදින් යන්නේ භාග්‍යවතුන් වහන්සේ දකින්න. මොනවා හිත හිතද? බුදුගුණ හිත හිත ගියේ. ඒ බුදුගුණේ මාලෝකයක් පහළ වුණා. වෙන එළියක් තිබුණේ අර ආලෝකයේ මැද්දෙන් ගියා. දෙවියොත් පාර පෙන්නවා. ආන්නේ වගේ තමයි. අපිට බුදුගුණම හිතන්න පුළුවන්. බුදුගුණ හිත හිත ධර්මයේ සිහි කර කර මේ සූත්‍ර දේශනා අහණේව හිතට ගන්න ඕනේ. මේ සියල්ල දුකයි කියලා කියන්නේ නිකන් නෙවෙයි, හැමතැනම දුක තමා තියෙන්නේ. ඒ දුකෙන් මිදෙන්නයි අපි මේ යන්නේ කියන එක අපි නැවත නැවත සිහි කර කර වීර කරගමු. අර ගල් පදවන අය ගල් කවි කියනවා වගේ, පාරු පදින අය පාරු කියන කවි කියනවා වගේ, පතල් හරණ අය පතල් කවි කියනවා වගේ අපි කියන්න තියෙන්නේ බුදු ගුණ උදාන. ඒවා කී කී ද අපි යන්නේ? මොකද අපි යන්නේ බුදු මඟනේ. අපි වෙනමකුත් නෙවෙයි හරන්නේ.
මේ ධර්මයේ තියෙන ලෞතුරා ගුණ සොයාගෙන යන්නේ. ඉතින් බුදු ගුණ කිය කිය පිරිත් කිය කිය මන්ත්‍රය වගේ මතුරගෙන අපි ඉතින් සැනසille යමු. එහෙමනම් ඒ ටික අපි හිතට ගමු. ගොඩාක් දවසකට පස්සේ අද හිතුණා අපි කතා කරන්න ඕන ධර්මපදයක් කියනවා. මොකද බණ අහන අයත් අන්තර්ජාලයෙන් පවහැව්වා. ඇයි ධර්මදේශනාවක් නැත්තේ? මොකද හේතුව? මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ඔන්න ප්‍රශ්න නැහැ මුකුත්. අපි නිහඬව හිටිය කාලයක්. ඉතින් නිහඬව හිටපු කාලේ වුණත් අපි ස්වාමීන් වහන්සේලා කරපු පැරණි ධර්මදේශනා අපේ මේ පිරිසට යෝගාවචරයන්ට අහන්න ලැබුණා. ඉතින් ඒ වයින්ුත් බලවත් ශ්‍රද්ධාව ඇති කරගෙන වීරිය ඇති කරගන්න පෙනුණා. නමුත් අද සජීවීව ඊයේ මතනීය ලොකු ස්වාමීන් වහන්සේ කතා කරලා තිබුණා. ඉතින් අද අපට අවස්ථාව ලැබුණා ස්වාමීන් වහන්සේ නැති නිසා අද දවසේ. ඉතින් ඒක නත් අපි සතුටු වෙනවා. කාලකට පස්සේ මම හිතන්නේ මාසෙකට විතර පස්සේ අද ධර්මදේශනාවක් මේ කරන්න ලැබුණා අපේ යෝගාවචර පින්වත් පිරිස වෙනුවෙන්. ඉතින් ඒ තුලින් අප විසින් දැස් කරගත්තේ ප්‍රඥා පාරමී කුසලයක්. ඒ සියල්ලම අපට නිවන පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යෝගාවචර ධර්ම ශ්‍රවණය කර හැම දිනාටත් ප්‍රඥා පාරමිතා වේවා. ඒ හැම දිනාගේ ප්‍රාර්ථනා බෝධියට හේතු වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම ශ්‍රවණය කරගත් සියලු දෙවියන්ට නැත් අපි රැස් කරගත් සියලු පින් සක්දේව රජතුමා ඇතුළු ආර්ය බෝසත් ඉෂ්ඨකාමි දිව්‍ය රාජ මණ්ඩලයට බ්‍රහ්ම රාජ මණ්ඩලයට අනුමෝදන් කරනවා. ඒ දෙවියෝද සුවපත් වේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණ මේ සිල්වතුන් වහන්සේලා හැම දිනාටම සුවසේ මේ භූමිය නිවන් මඟ සපුරා ගන්නට දෙවියන්ගේ පිහිටත් ආරක්ෂාවත් ලැබේවා කියලා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාර සමාගමෝ සත සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් සබ්බ දුක්ඛා පමුඤ්චතු. මා විසින් රැස්කලා වූ සීලමය ධර්ම ශ්‍රවණමය භාවනාමය සියලු පුණ්‍ය ධර්මයෝ පින්වත් මටද අප සියලු දෙනාටද නිවන් සුව පිණිසම හේතු වේවා වාසනා වේවා. සාදු සාදු සාදු. අභිවාදන සීරිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු සුපත්.